කියන වගකීම ගැනීම වටිනවා. හැබැයි අනිත් පැත්තෙන් මේක පොඩ්ඩක් හරි යහම හා වුණා නම් ලොකු චෝදනාවකට ලක් වෙන්නත් ඉඩ තිබුණ රජයට, විශේෂයෙන් මැතිවරණයක් කියන කාලෙකදී එම ආණ්ඩුව ගත්තේ ලොකු අවදානමක්. හැබැයි ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. විදේශ අමාත්‍යංශය මේකෙදී ලොකු කාර්යභාරයක් ඉටු කළා. කාන්දීපන් බාලසුබ්‍රමණිය මහත්මයා ආසියානු කලාපයේ භාර, නැගෙනහිර ආසියානු කලාපයේ භාර අධ්‍යක්ෂතුමා විදේශ අමාත්‍යංශයේ ලොකු මෙහෙයුමක්. මොකද කළේ? ඇත්ත වශයෙන්ම ඒක අපි කණ්ඩායමක් හැටියට කරපු වැඩක් කියලා තමයි මම මෙතන සඳහන් කරන්න කැමති. නමුත් ෆීල්ඩ් එකේ හිටපු කට්ටියක් හැටියට අපි තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඒ වගේම ඒගොල්ලන්ට මඟ පෙන්වගෙන හිටිය අපේ අමාත්‍යංශය ගැනත් අපි සැලකිය යුතු, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ගැන සමාජ මාධ්‍ය තුළ ඔයා කිව්වා වගේම ඉතාමත්ම වැරදි, ඒ වගේම භීතිකාව ඇති කරන විවිධ තොරතුරු ගලාගෙන යන්න පටන් ගත්තා. ඉතින් පළමුවෙන්ම ඒ තොරතුරු හරි ආකාරයට ලබා දෙන විදිහට පළමුවෙන්ම තානාපති කාර්යාලයෙන් කරේ අපි සමාජ මාධ්‍යවලදී චීනයේ වැඩ කරන සමාජ මාධ්‍ය වන WeChat හරහා බග කිය යුතු ශිෂ්‍ය ඥායකයන් කීප දෙනෙක් අරගෙන හරි තොරතුරු ඒගොල්ලොට ලබා දෙන්න අපි කටයුතු කරපු එක තමයි ඉතාමත්ම ප්‍රථම වැඩක් කියලා මට කියන්න පුළුවන්. ඒක තුළ භීතිකාව අයින් කරන ඒ වෙලේම දෙමෝපියන්ගේ, ලංකාවේ හිටපු ඒගොල්ලන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ අපේක්ෂාව අපි ඉටු කරන්න ලෑස්ති වෙලා වැඩ කරනවා කියන ඒ විශ්වාසයත් ලබා දෙන්න පුළුවන්කම අපිට ලැබුණා. විශේෂයෙන්ම 23 වෙනිදා, මං හිතන හැටියට ජනවාරි 23 වෙනිදා වුහාන් ප්‍රදේශයේ ලොක්ඩවුන් වුණා. වුහාන් ප්‍රදේශයේ ලොක්ඩවුන් වුණාම තානාපති කාර්යාලයට තිබ්බ එකම විකල්පය ඇවිල්ලා හ්‍යුවේ ප්‍රවින්ස් වල තියෙන විදේශ කටයුතු ඒ ශාඛාව තුළින් මේ ළමයි ටික සම්බන්ධ කිරීම පමණයි. ඒ කාර්යාලය තුළින් ළමයිව අපි සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ අඩුපාඩු හොයාගෙන ශක්තිමත් කරගෙන, ඒ වගේම විවිධ ප්‍රශ්න තිබ්බා, කෑම බීම පවා ප්‍රශ්න තිබ්බා, ඒ ටික සපයලා අවශ්‍ය මාස්ක්, ඒ වගේ ඩිස්ඉන්ෆෙක්ටන් ආදී බඩු ටික සපයලා ඒගොල්ලන් ශක්තිමත් කරගෙන තියාගෙන හිටියා. 26 වෙනිදා ජනාධිපතිතුමා තීරණය ගත්තා මේ ළමයි ටික ගෙන්න ගන්න. ඒකට උඩින් අපි ඒකට පස්සේ රජයත් එක්ක අපි සම්බන්ධ වෙලා ගුවන් යානාවක් එහෙට බස්ස ගන්න අපි දැඩි උත්සාහ දැරුවා. අතවසෙම ඒක ඉතාමත්ම ලේසි කාර්යයක් නෙමෙයි. මොකද චීනයත් එක්ක, චීන රජයත් එක්ක අපිට තිබ්බ සම්බන්ධතාව ඉතාමත්ම සමීපයි, ඉතාමත්ම මෛත්‍රීශීලී රටක්. ඒගොල්ලෝගේ ඒ සම්බන්ධතාවට කිසිම හානියක් නොවන ආකාරයට මේ වැඩ කටයුතු කරන්නත් අපිට අවශ්‍ය වෙලා තිබ්බා. කීප වතාවක් තානාපතිතුමාවගෙන් නගෙන අපේ ලේකම්තුමා රවිනාත ආර්යසිංහ මැතිතුමා කතා කරලා ඒ පර්මිෂන් එක ගණ්ඩ දවස් කීපයක්ම ගත වුණා. ඒ විදිහ මං හිතන්නේ ප්‍රබල රටවල් දෙකක් පමණයි තමන්ගේ රටවැසියන් ගෙන්නලා තිබුණේ, ඇමරිකාව සහ ජපානය. ඔව්, ඒක උඩ තමයි අපිත් අපේ ඉල්ලීම ටිකක් තහවුරු කරගත්තේ. ඒ වෙනකොටත් අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ලෑස්ති වෙලා හිටියා. නමුත් අපිට පර්මිෂන් හම්බෙන්ඩ දවස් කීපයක් ගත වුණා. පර්මිෂන් හම්බච්ච ගමන්ම අපි ගුවන් යානය හිට ගෙන්නලා ළමයි ටික ග්‍රවුන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් සැපයලා සෑහෙන වැඩකටයුතු තිබ්බා. මොකද ඒ කාලෙ වෙනකොට වූහාන් ප්‍රදේශයේ සෑම රජයේ කාර්යාලයම අක්‍රිය වෙලා තිබ්බ අවස්ථාව. ඉමිග්‍රේෂන් ක්ලියරන්ස් පවා අපිට ළමයින්ට ගණ්ඩ ගොඩක් අපහසුතාවය තිබ්බා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ චීන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ වෙලාවේ. ඒ වගේම අපේ තානාපතිතුමා, චීන තානාපතිතුමා කොළඹින් එක්කෙනත් සෑහෙන අපිට උදව් කරා. ඉවැකුවේෂන් ප්ලෑන් කරන්න ඇවිත් ග්‍රවුන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් සැපයන්ඩ ඒ වගේ ළමයි ටික එකතු කරගෙන එයාපෝට් එක ගෙනල්ලා රීෆූවලින් ඒ වගේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් ආදී ගොඩක් වැඩකටයුතු වලට අපිම මුල් වෙලා, තානාපති කාලයන් නියෝජිතව මුල් වෙලා ඒක කරන්න සිද්ධ වුණා. මොකද සපෝට් ස්ටාෆ් කිසි දෙනෙක් එයාපෝට් සර්විස් එකේ හිටියේ නැහැ. ඒ අතින් මම මෙතන සඳහන් කරන්න කැමති අපේ සෞඛ්‍ය මාධ්‍යංශයත් ඉතාමත්ම උනන්දු වෙලා අපිට
ඒ කියන්නේ ඒගොල්ලෝ ලෑස්ති මේගොල්ලෝ මෙතන බාර අරගෙන වැඩ කටයුතු ටික කරගන්න කියන ඒ පණිවිඩයත් අපිට ලැබුණා. ඒත් එක්කම ජනතුමාගේ නියෝගය පරිදි ශ්‍රී ලංකන් යාලයන් සූදානම් වෙලාවිල්ලා එතන ඒ ළමයි ටික බේරගන්න කටයුතු කරපු එක මං හිතනවා කණ්ඩායමක් හැටියට අපි ජාතික වැඩි වැඩපිළිවෙලක් එනකොට හැමදෙනාම අත්වල බැඳගෙන වැඩ කරපු නිසා අපිට ඇතිවෙච්ච ජයග්‍රහයක් කියලා මම කියන්න කැමතියි. ඔව් මට හිතෙන්නේ දැන් ඒ කියන්නේ සියලුම දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා යුද හමුදාව මේ සියලුම දෙනා එක ඉලක්කයකට වැඩ කළා. මේකට අපි රටක් විදිහට ප්‍රශංසා කළා මදිදෝ කියලාත් හිතෙනවා. දැන් වෛද්‍ය ජාසික මහත්මයා විදේශ අමාත්‍යාංශය පැත්තේ මෙහෙම එහෙමයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් කොහොමද ඔය වුහාන් පිරිස ගෙන්න ගන්න ක්‍රියාත්මක වුණේ? ඔව් අත වශයෙන්ම විදේශ අමාත්‍යාංශය හැරෙනකොට ප්‍රධාන වශයෙන්ම දායක වෙච්ච උදවිය තමයි ශ්‍රී ලංකා යුද හමුදාව, ඒ වගේම ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය. එතකොට ඒ හැරෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අත වශයෙන්ම ප්‍රධාන වශයෙන් අපි වැඩි වශයෙන් උපදේශන සේවා තමයි කරේ. එකක් ඒ ගුවන් යානය ඒ චීනයට යෑමේදී පිළිපැදිය යුතු ඒ කැබිනේ තුළ කොහොමද පිළිපදින්න ඕන කාරණා, ඒ වගේම ඒ කණ්ඩායම ඒ ගුවන් නියමුවන් ඇතුළු ඒ කණ්ඩායම පිළිපැදිය යුතු කාරණා සහ මේ අය මේ එහෙ ඉසිට රැගෙන එන ළමුන් සහ ඒ දරුවන් කොහොමද හැසිරීම සහ ඒ අය සම්බන්ධයෙන් ගත යුතු නිරෝධායන ක්‍රියාවලීන් ඒ කොටස තමයි ප්‍රධාන වශයෙන් අපි. ඉන් අනතුරුව අර මත්තල ගුවන් තොටු උප්පලින් බැහීම සමග අර ගුවන් හමුදාවේ CBRN ඒ කියන්නේ අපි කියනවා කෙමිකල් බයෝලොජිකල් රේඩියෝලොජිකල් සහ නියුක්ලියර් කියන ඒ අන්නේ ඒ අංශය තමයි ප්‍රධාන කොටම එහි නිරෝධායන ක්‍රියාවලිය කරනු ලැබුවේ. ඉන් අනතුරුව යුද හමුදාව තමයි ওই දීතලාව ඒ තුල මේ නිරෝධායන මධ්‍යස්ථානයේ පිහිටුවලා ඒ කටයුතු කරේ. මේ කටයුත්තේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වශයෙන්ම උපදේශන සේවාවක් තමයි ප්‍රධාන වශයෙන්ම සැපුවේ. එතනදී මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ අර මරණයේ දේශයට ගියපු කණ්ඩායම පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. ඒ දවස්වලත් අපි ඔවුන් පිළිබඳ කෘතවේදීත්වය පළ කරා. අර ඉන්සෙන්ටිව් එක එහෙම නැත්නම් ඒ සඳහා ලැබුණු දිරිදීමනාවත් ඔවුන් ගත්තේ නැහැ. අපි ඔවුන්ටත් මේ අවස්ථාවේදී කෘතවේදීත්වය පළ කරන්න ඕනේ. ඒ වගේම දැන් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් චීනෙට මේ නොකඩවා ගුවන් ගමන් කරනවා. ඒ කියන්නේ චීනයේ බීජිං නුවරට, ෂැන්හායි නුවරට හා ගුවන්ෂෝ මේ තුනටම දිගටම ගමන් කරන මේ ගුවන් සේවාවක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවාව. ඉතින් එහිදී අත වශයෙන්ම අපි එකතු වෙලා මේ මෙතුමලත් සමග මෙතුමල යොදවලා මේ ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් ඒ වගේම මේ අර ගුවන් සේවා සමාගම සහ ඔතෝරිටි එක ඒවියේෂන් ඔතෝ අධිකාරිය ඒ අය එකට සම්බන්ධ කරලා ඒ ගුවන් නියමුවන් සහ මේ ඒ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන මේ අර රෙකමදාරු කරන පිළිවෙත් ප්‍රමාණයක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදලා දුන්නා. ඉතින් ඒව අනුගමනය කරමින් තමයි අද පවා ඒ අය මේ ගුවන් ගත වෙන්නේ මේ චීනය සඳහා. ඉතින් අපි ඒක ගුවන් ගමන් පවත්වා ගැනීමෙන් අපි චීනය සමග මිත්‍රශීලීභාවය රැක ගැනීම තමයි ප්‍රධාන වශයෙන් අපිට ලැබුණු සෑහෙන වටිනා දෙයක්. මොකද බොහෝ ගුවන් සමාගම් චීනයට යෑම සම්පූර්ණයෙන් අතහැර දමනු ලැබුවා. දැන් මෙතනදී මතක් කරනවා ඒ කියන්නේ ජාතික ගුවන් සේවයක් පැවැතීමේ වැදගත්කමත් යම් විදිහකින් මේක පෞද්ගලීකරණයට ලක් වී තිබුණා නම් මෙහෙම ජාතික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක වෙන කාරණාවක්. කොමුණත් අපිට පුළුවන්කම ලැබුණා මේ
අවධානම කළමනාකරණය කර ගැනීම හරහා ජාත්‍යන්තර අවධානය දිනා ගන්න, මිතුරන් තවදුරටත් තහවුරු කරගන්න අපිට හැකියාව ලැබුණා. ඊයේ දවසේදී චීන තානාපතිවරයා නිකුත් කරපු ලිපියක් මාධ්‍යයට නිකුත් වී තිබුණා. එතනදී චීන තානාපතිවරයා ඉතාම සංවේදීව සහ අර හෘදයාංගම කෘතවේදීත්වය පළ කරනවා ශ්‍රී ලාංකිකයන්ට. අර නියම මිත්‍රත්වය හඳුනාගත්තේ මේ වගේ අවාසනාවන්ත අවස්ථාවලදී. ශ්‍රී ලංකාව පිටු නොපා හිටියා. ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට කෘතවේදීත්වය පළ කරන බව මේ තමයි ජයග්‍රහණය එක පාර්ශ්වයක්. අනිත් කාරණාව දැන් මේ අතීත සිද්ධියක් වුණත් මේක මම මතක් කරන්න මේක ඉස්සරහට ගන්න හේතුව තමයි දැන් දකුණු කොරියාව සහ ඉතාලිය කියන රටවල් දෙකේ අවදානම් තත්ත්වයන් වාර්තා වෙද්දී අපට විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. අපිට පූර්ව අධ්‍යක්ෂකයන් තියෙනවා, අපි පළවෙනි විභාගයේ පාස් කියන විශ්වාසය අපිට ගොඩනගා ගන්න අවශ්‍ය නිසායි මම මේ කාරණාව පිළිබඳව කතා කළේ. වෛද්‍ය ගිනිගේ ගාවට නැවත යන්න කැමතියි. දැන් මේ රෝගී තත්ත්වයේ නව ප්‍රවණතා මොනවද, අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවද වාර්තා වෙන විදිහට ඔබතුමාට? දැන්ටම හිතන්නේ තියෙන දැනුම සීමිතයි, මොකද මේක අලුත් වෛරස් එකක් හින්දා දැන්ට තියෙන තත්ත්වයන් තමයි මේක වැඩිපුරම ආසාදනය, කියන්නේ ආසාදනය වුණ අයගෙන් කියන්නේ මේ මාරාන්තික තත්ත්වයට යෑමේ නැඹුරු, ඒ කියන්නේ මේකේ ව්‍යාධජනක භාවයේ සාපේක්ෂව අඩුවක් අපි දකින්න. ඒ කියන්නේ දැන් මේ 2002 ආපු SARS වෛරසය ගත්තම වැල්දිච්චයගෙන් 10%ත් 11%ක් විතර ප්‍රමාණයක් මාරාන්තික තත්ත්වයට ගියා. ඒතර දැන් මේ වෛරස් පවුලටමයි ති MERS කොරෝනා වෛරසය 2012 මැද පෙරදිග රටවල් ආශ්‍රිතව ඇති වෙච්ච වෛරසයේ මරණ ඇතිවීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් 34%ක් විතර. ඒකට සාපේක්ෂව දැනට තාම මේක බොහොම ප්‍රාථමික දත්තයන් මත පිහිටලා තියෙන්නේ. දැනට තියෙන මේ දත්තයන් අනුව මේ කොරෝනා වෛරසයේ මරණයට පැත්වීමේ සම්භාවිතාව 2%ක්, අපි කියන කේස් ෆේටල් රේට් එක කියලා මාරාන්තික තත්ත්වයට ඇතිවීමේ මේ සම්භාවිතාව 2% විතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඔව්. ඉතින් ඒක යම්කිසි විදිහක සංසිඳායක තත්ත්වයක්. නමුත් මේ අනිත් එක තමයි දැන් මේකේ රෝග ලක්ෂණත් යම්කිසි පරාසයක් තුළ ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක වැන්දිච්ච සෑම කෙනෙක්වම මාරාන්තික තත්ත්වයට ඇති වෙනවා නෙමෙයි. සුංග දෙනෙක් සාට බොහොම එක මුන් සරල සාමාන්‍ය කැස්ස හැම නිසා තත්ත්වයක් සමහරට උන තත්ත්වේ එනවා. ඒකෙන් සුළු කොටසක් තමයි මේ ශ්වසන අපහසුතාවයක් නුස්ප ගැනීමේ අපහසුතාවයක් ඇවිල්ලා නියුමෝනියා තත්ත්වේ තමයි මූලිකවම අපි දකින සංකූලතා තත්ත්වේ. ඒකෙන් තමයි මාරාන්තික තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. දැනට වාර්තා වෙලා තියෙන මරණ මේ හුඟ දෙනෙක් නැත්නම් සංකූලතාවලට ගිය අය ගත්තම වැඩි ප්‍රතිශතයක් තියෙන වාර්තා වෙන්නේ තියෙන දත්තයන් අනුව මේ වයවෘද්ධයි. කියන්නේ වයවෘද්ධයට තමයි වැඩිපුර සංකූලතා ඇතිවීමක් තියෙන්නේ. ඊට අමතරව වෙනත් නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙන අය, ඒ කියන්නේ අපි කියන්නේ ක්‍රොනික ඩිසීසස් තියෙන අය, කියන්නේ මේ ශ්වසන අපහසුතා, වක්ගඩුව අපහසුතා, හරි මේ හෘද රෝග, ඒ වගේ වෙනත් නිදන්ගත රෝග තියෙන අයකුට මේක වැල්දුනොත් සංකූලතාවලට යෑමේ වැඩි ඉඩකඩක් තියෙනවා. දැන්ට තියෙන දත්තයන් නම් තාම මේක කුඩා ළමුන් අතර එහෙම මේ විශේෂ ප්‍රචලිත වීමක් දැනට අපි දකින්නේ නැහැ. මෙන්න මේ කියන සෑම දෙයක්ම ප්‍රාථමික දත්තයන් මත පිහිටලා කියන්නේ මේ ඔක්කොම ඉදිරියේදී වෙනස් වෙන්න ඉඩ තියෙනවා. තවමත් පරීක්ෂණ සිදු වෙනවා. ඔව්. දැන් මේකේ පීක් එක එහෙම නැත්නම් මේකේ උපරිම අවස්ථාව එළඹුණා කියලාද හිතෙන්නේ, එළඹෙයි කියලාද හිතනද? මොකද පෙබරවාරි මාසේ 13 වෙනිදා වාර්තා වුණා මරණ 224ක්. දැනට දෛනිකව වාර්තා වෙච්ච මරණ අනුව පෙබරවාරි මාසේ 13 තමයි වැඩිපුරම මරණ වාර්තා වුණේ. එතකොට එදාද පීක් එක අපි දන්නේ කොහොමද ඔබතුමාට වාර්තා වෙන තොරතුරු? දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන දත්තයන් අනුව අපිට දැන් මේ මරණ ගත්තත් රෝගීන් වාර්තා වීම ගත්තත් මේක මූලිකවම දැන් චීනයේ මේ හුබේ කියන ප්‍රාන්තයෙන් ඉන්නේ. එතකොට දැන් වෙනකොට සමස්තයක් විසින් දළ වශයෙන් 79,000ක් විතර රෝගීන් ලෝකේ පුරාම වාර්තා වෙලා තියෙනවා. 77,000 විතරම වාර්තා වෙන්නේ මේ චීනයෙන්. ඒ චීනෙත් ඒ 77,000නුත් 64,000ක් විතර වාර්තා වෙන්නේ මේ හුබේ කියන ප්‍රාන්තයෙන්. ඉතින් මේ ප්‍රාන්තයේ දත්තයන් අනුව බොහොම පැහැදිලිවම පහුගිය, ඒ කියන්නේ මේ ප්‍රාන්තයේම හැතැන් ලොක්ඩවුන් සම්පූර්ණ මේ ගමනාගමන ඔක්කොම අතිටෙව්වා සති දෙකකට කලින් වගේ. නමුත් එතකොට මොකද සාමාන්‍යයෙන් මේ රෝගයේ බීජ අවසන සමය, කියන්නේ රෝගයේ වෛරසය ශරීරයට ඇතුළු වෙලා රෝග ලක්ෂණ පහළ වීම අතර ගත වෙන කාලය දින 14ක් වගේ කියලා තමයි මේ ගන්නේ කරලා තියෙන්නේ. ඒකට ඇත්තට මේ රෝග මේ ප්‍රදේශයේ මේ බහුලවම මුලින්ම රෝගය පැතිරිච්ච මේ නගරය සම්පූර්ණ ලොක්ඩවුන් කරාට පස්සේ දින 14ක් ගත වුණාට පස්සේ අපි දකිනවා සාපේක්ෂව ඒ දෛනිකව වාර්තා වෙන අලුත් රෝගීන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් දකින්න. දැන් පහුගිය දවස් 4-5 ගත්තම තාමත් ශීඝ්‍ර අඩුවීමක් දකින්නවා. දැන් මරණ ඉතින් ඒකටම ලව් කරන්න බෑ. මොකද මේ සමහරලාට දැන් මේක මේ වෛද්‍ය
ප්‍රතිකාර ගන්න අය මරණයට පත්වීම සිද්ධ වෙන්න පුළුවන් මරණවලත් පහුගිය දින 4-5 සාපේක්ෂ අඩුවක් දක්වන. චීනෙට සාපේක්ෂව යම්කිසි සාධනීයත්වයක් තියෙනවා මරණත් මේ මේ අඩුවීමක් අපි දකිනවා. නමුත් දැන් ඒක වෙන රටවලට පැතිරුණොත් තත්ත්වය වෙනස් වීමේ ඉඩකඩ තියෙන එක. දැන් අපිට මුල් ගෝලීය වශයෙන්ම මේක ඒක පාලනය වුණයි කියලා මේ නිගමනයකට එන්න තාම මේ කල් වැඩි. එහෙම තත්ත්වයක් තුළදී අපි අපේ බාර අධ්‍යක්ෂ කාන්දීපල් බාලසුබ්‍රමණී මහතා සමගයි අපි මේ සංවාදය අද සාකච්ඡාවට ලක් කරමින් සිටින්නේ. විශේෂයෙන්ම ඉතාලිය සහ දකුණු කොරියාව ආශ්‍රිත රටවලිනුත් මේ COVID-19 මෙතන නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, දැන් බෙහෙතක් හොයාගෙනත් නැහැ, හරියට වාර්තාවනුත් නැහැ. අපිට ඒ අනුව මේ ග්‍රේ ඒරියා කියන්නේ අඳුරු කලාප බහුලයි මේ කාරණාව සම්බන්ධ. එතකොට මේ ආසාදිතයන් ලංකාවට එන එක වළක්වන්න වැටකඩලු අපි තර කරලාද තියෙන්නේ? මොනවද අපේ වැඩපිළිවෙල? මෙහෙමයි, දැන් නැවතත් අපි චීනෙන් ආරම්භ වුණාම අපි මුල්ම අවස්ථාවේ පියවර ගනු ලැබුවා. අපි අත් වශයෙන්ම මුලින්ම පියවර ගනිපු රටක් බවට පත් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඒ තාපමානක තැබීම, ඒ වගේම චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් ඒ තාපමානක ඔස්සේ පැමිණීමත්, ඒ වගේම ඔවුන්ට දෙනු ලබන ඩික්ලරේෂන් එක කිරවීම මගින් ඔවුන් දින 14ක් ඒ අය රැඳී සිටින ස්ථානවල පසු විපරම් කිරීමත් කියන කරුණු කරනු ලැබුවා. ඒ වගේම අපි ආසිය මේ කලාපයේ ගත්තහම මේ සඳහාම සුවිශේෂ වූ PCR පරීක්ෂණය මුලින් ඇති කරපු රටක් බවට පත් වුණා. ඒ කියන්නේ ඉන්දියාවේ පූනේ සහ ඊළඟට ශ්‍රී ලංකාව දැන් වන විට සැලකිය යුතු රටවල් වල තියෙනවා PCR පරීක්ෂණය. තායිලන්තය වගේ රටවල් වල තිබුණා. මම මේ කියන්නේ මේ මේ දකුණු ආසියානු මේ ප්‍රදේශයේ රටවල් වල ඉන්දියාව සහ අප සතුව පමණයි තිබුණේ. ඉතින් ඒ අනුව තමයි අත් වශයෙන්ම අර කාන්තාව මේ කොරෝනා තියෙන බවට නිශ්චිතව හඳුනාගත්තේ. ඒ වගේම අපි මුලින් රෝහල් 12කුත් පසුව ඒ 10ක් දක්වා ව්‍යාප්ත කළා. අපි මේ සැක කටයුතු රෝගීන් අවශ්‍ය විටදී ඇතුල් කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික ටික අපි ඒ රෝහල් වල වැඩි දියුණු කරා. මොකද අපිට නැත්තම් කොහේ හරි තියෙන සැක කටයුතු රෝගියෙක් මේ දිවයින තුර දුර මේ බොහොම දුරක් රැගෙන එන්න වෙනවා. උදාහරණයක් ඇරෙට IDH රෝහලට රැගෙන එනවා නම්. එතකොට ඒ වගේම අපි මේ සඳහා අවශ්‍ය කරන අර අපි PPE, ඒ කියන්නේ Personal Protective Equipment කියන ඒ දේවල් සැලකිය යුතු ප්‍රමාණයක් අපි හදිසියෙ මිලදී ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ලැබුණා, වෙනත් ආකාරවලින් ලැබුණා. ඉතින් මේවා අපි භාවිතා කරා ඒ රෝහල් වලටත් හැම ඒ අවශ්‍ය කරන පරිදි. ඉතින් ඊළඟට මේ විදිහට අපි මේ අර පසු විපරම් කිරීමේදී මේ පැමිණෙන මගීන් අපගේ තියෙන මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ ඒ ඒ මාර්ගයෙන් අපේ ඒ තියෙන ඒ පද්ධතිය තියෙන ශක්තිමත් බව නිසා අපිට හැකියාව ලැබුණා මේ පසු විපරම් හොඳින් කරගන්න. එතකොට මේ පසු විපරම් කරලා සමහර වෙලාවට සමහර සැක කටයුතු රෝගීන් කියලා ඇතුළු කරන අවස්ථා තිබුණා. ඒ වගේම තාපමානකයේ ඔස්සේත් ඒ ශරීර උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතුල් කරපු සැක කටයුතු රෝගීන් හිටියා. නමුත් මේ සැක කටයුතු රෝගීන් කිව්වහම අපි හැමදාම කිව්ව 99.9% මේ අය කොරෝනා නෙවෙයි. ඉතින් මේ විදියට ඒ වගේම වරාය, කොළඹ වරාය, හම්බන්තොට වරාය, මේවයි මේ මේ ඒ අවශ්‍ය කරන පියවර ගත්තා. දැන් මේ තත්ත්වය අපිට අපි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු අයට මේ අදාළ සියලු නිලධාරීන් මේ සියලු දෙනා මේ ප්‍රගුණ වන තත්ත්වයක් තිබුණා. එතකොට දැන් මේ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වුණා මේක චීනෙන් අඩුවීමත් සමග මේ ගැටලුව ඉවත් වෙයි කියලා. නමුත් අපි දන්නවා ඉන්න අනතුරුව
සමහර රටවල්වල එක දෙක තුන ඒ වගේ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙත් එක රෝගියෙක් ඊට පස්සේ ඉන්දියාවේ රෝගියෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඒ ආකාරයට රෝගීන් මේ මේ හමුවන්න පටන් ගත්තා. ඔව් දැන් මේ අපිට පේනවා දැන් වරාය ආශ්‍රිතව හැම මේ නිරෝධායන කටයුතු අර තාපමාන උපකරණ මගින් තාපය පරීක්ෂා කිරීම මේවා සිද්ධ වෙනවා. දැන් වෛද්‍ය ජයසිංහත්මයා ඔබ ඔබ සඳහන් කරගෙන ආවෙත් දැන් මෙතෙක් නම් තිබුණේ චීනෙට ගියපු අය තමයි අවධානයට ලක් කරන්න ඕනේ ඒගොල්ලෝ ගැන. ඒගොල්ලෝ ගැන පරිස්සම් වෙන්න ඕනේ කියලා. හැබැයි දැන් ප්‍රවණතාව වෙනස් වෙලා තියෙනවා. ඒකට ඊට පස්සේ පියවර මොකද්ද වෙන්නේ? සියලු රෝගීන් පරීක්ෂා කරනවද? දැන් චීනේ අවධානම දැන් සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා අපි. නැහැයි කියනවා නෙවෙයි. සැලකිය යුතු ලෙස අඩු වෙනකොට අපි හිතුවා මේ ප්‍රශ්නේ අපි ගැලවෙයි කියලා. නමුත් අර කිව්ව වගේ වෙන රටවල් වලට එන්න ගත්තා. ඉන්න පනතුරුව තායිලන්තයේ සිංගප්පූරුව සිංගප්පූරුවට අපි තව ටිකක් අපි යම් කිසි ආකාරයට අවධානයක් කරලා අපි මේ ඉතින් අපි එකක් තියෙන්නේ අපේ තියෙනවා මගේ ප්‍රධානත්වයෙන් පවත්වන තාක්ෂණික කමිටු අපි ඒක වරින් වර රැස් වෙනවා. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍ර වන්නේ ආරච්චි මැතිණියට දෙනු ලැබූ උපදෙස් අනුව එතුමිය පත් කරා ජාතික මේ මේ COVID-19 කමිටුවක්. ඒ කමිටුව අපි වරින් වර රැස් වෙනවා. අර තාක්ෂණික කමිටුවෙන් ගන්න තාක්ෂණික කරුණු අර සියලු අංශය දැන් තාක්ෂණික කමිටුවේ ඉන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදවිය. නමුත් අතෙන්ට ගියාම රටම නියෝජනය වෙනවා. ඉතින් එතකොට අර තාක්ෂණික කරුණු රටේ තියෙන සන්දර්භය තුළ අපිට තීරණ ගැනීම ඊළඟට කරනවා. ඉතින් මේ ආකාරයට කිහිපවතාවක් මේ වුණා. දැන් අද දිනෙත් මේ කමිටුව රැස් වුණා. එතකොට දැන් මේ ඒ අනුව අපිට ඇත්ත වශයෙන්ම අපි ඉතාම මේ අර මේ බොහොම කලබලනේ කනස්සල්ලට පත් වෙන්න ගත්තේ මේ විශේෂයෙන්ම මේ දකුණු කොරියාවේ මේ වැඩිවීමත් සමග. එතකොට මේක ඇත්ත වශයෙන් මම හිතන්නේ අර ඒක මේ එකවර හෙන ගහනවා වගේ ඉතා වේගයෙන් තමයි මේ සංඛ්‍යාව වැඩි වුණේ. අනිත් රටවල වගේ නෙමෙයි. ඉතින් මේක මේ සමග අපි මොහොතක්වත් බලා හිටියේ නැහැ. අපි 20 වෙනිදාම පටන් ගත්තා කොරියාවේ සිට පැමිණෙන සියලුම මගීන්. ඒ කියන්නේ කෙලින්ම පැමිණෙන මගීන්, එහෙම නැත්නම් ට්‍රාන්සිට් මාර්ගෙන් පැමිණෙන මගීන් සියලු දෙනා අර කියපු ක්‍රමයට ලක් කරන්න. අපිට පේනවා කොරියාව ඇතුළත තත්ත්වය කොයි ආකාරයෙන්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. යම් අජීව බවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාලා 20 වෙනිදා ඉඳලා කොරියාවේ සිට පැමිණෙන මගීන් පරීක්ෂාවට ලක් කරන්න තීරණය කළා. ඔව්. එතකොට දැන් මෙහිදී මේ කොරියන් එයා එම ගුවන් රථයේ ගුවන් සේවයේ සතියට දෙවරක් පැමිණෙනවා. ඒ 20 වෙනිදා පැමිණි ඒ ගුවන් යානයේ ඒ මගිනුත් අපිට අපේ ක්‍රමයට හසු වුණා. ඒ අනුව අර අපි මේ පසුවිපරම් කරන මේ පිරිසට දැන් ඇත්ත වශයෙන්ම කොරියාවේ සිට පැමිණි අය 300ක් පමණ එකතු වෙලා තියෙනවා. දැන් වෙන විට අපි පසුවිපරම් කරනවා 1000කට අධික සංඛ්‍යාවක්. අපි සමස්තය ගත්තාම 3000කට අධික සංඛ්‍යාවක් පසුවිපරම් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා දවස් 14 ඉවරනකොට ඒ අය එතනින් ඉවත් වෙනවා. ඉතින් දැන් අපිට මේ 1000ක් වගේ තියෙනවා. දැන් මේ කොරියා සාධකය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකම අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේ ඉතාලියේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. නමුත් ඉතාලියේ තත්ත්වය ගත්තොත් එහෙම එහි ඒ රජය ඉතා දැඩි පියවර අරන් තියෙනවා. නගර 11ක් වහලා තියෙනවා. එතකොට මේ වහපු නගරවල ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. ඒ අයට කොහොමත් මේ හැකියාවක් නැහැ. අර ඒ වගේම ඔබ කලින් කිව්වා වගේ මෙහි ඉන්නේ ශිෂ්‍යෝ නෙවෙයි ප්‍රධාන වශයෙන් රැකියා කරන තමන්ගේ අමුදරුවන් සමග ඉන්න පිරිස. ඉතින් ඒ නිසා ඒ අය එහාට සම්බන්ධ වෙලයි ජීවත් වෙන්නේ. මම හිතන්නේ විදේශ මාත්‍යංශයේ පැත්තට ගියොත් අපිට තව තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. ප්‍රශ්න කීපයක් තියෙනවා මේ ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න සෞඛ්‍ය අමාත්‍යංශ පැත්තෙන්. අපිට මේ ඉතාලියේ තත්ත්වය මොන වගේද කියලා රූපාවලිය ඔස්සේ නරඹන්න පුළුවන්. මම කැමති කාන්දීපන් බාලසුබ්‍රමණියම් අධ්‍යක්ෂතුමන් වෙත යොමුවන්න. දැන් ඉතාලිය ඉතාලියෙන් අපි කතාව පටන් ගමුකෝ. ඉතාලිය
ශ්‍රී ලාංකිකයන් කොච්චරක් ඉන්නවද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොන වගේ පීවර ගන්නට සූදානමින් සිටිනවද මේ වෙනකොට මේ මොහොත වෙනකොට මේ මොහොත වෙනකොට ඉතාලියේ ලක්ෂයකට අධික අපේ ජනතාව ඉන්නවා. නමුත් වෛද්‍ය ජයසිංහ මහතා කිව්වා වගේම ඒක ශිෂ්‍ය කණ්ඩායමක් නෙමෙයි. ඒගොල්ලෝ එහෙම පදිංචි සෙටල් වෙච්ච ෆැමිලි පිටින් ඉන්න ජන කොටසක්. ඒ හින්දා දැනට දැන් ඒගොල්ලටත් ඒ කියන්නේ එහි ඉන්න ජනතාවටත් ඒ රටෙන් පිටත් වෙන්න කිසි කෙනෙක් අදහස් පළ කරලා නැහැ. නමුත් බොහෝ විට අපේ ලාංකිකයෝ ඉන්නේ නොදර්න් පාට්. නොදර්න් පාට් ඔෆ් ඉටලි. ඒක ඉතාමත්ම සෝදිසියෙන් මොනිටර් කරගෙන ඉන්නවා මිෂන් විසින්. ඒ සමාජ නායකුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ටෙම්පල්ස් අපේ මේ විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ෂණික ඇමතුම ලබා දෙන විදිහට තානාපති කාර්යාලයේ මේ හොට්ලයින්ස් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කියන්නේ පැය 24ම ඉදිරි පැය 24ම වැඩ කරන ආකාරයට දැනටමත් අද වෙනතුරු කිසිම ලාංකිකයෙක් මෙහෙම ඉන්ෆෙක්ෂනට පත් වෙලා නැහැ. නමුත් අපි සූදානමින් ඉන්නවා. එවැනි මොහොතක් මතුවුණොත් අපි විශ්වාස කරනවා ඉතාලියේ තියෙන වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් මෙවැනි අවස්ථාවට මුහුණ දෙන්න. ඒ ගැන අපි අපේ විදේශ අමාත්‍යංශ එතන ඉතාලියේ විදේශ අමාත්‍යංශත් එක්ක අපේ තානාපති කාර්යාලය සම්බන්ධ වෙලා කතා කරලා තියෙන දෙවරක්ම එතකොට ඒගොල්ලෝ මේ තහවුරු කරලා තියෙනවා. ඒගොල්ලන් තියෙන ෆැසිලිටිස් සෑහෙන්න ප්‍රමාණවත් කියලා. ඒකේ එක අරමුණක් හැටියට තමයි දැනට සිටිස් 11ක් විතර ලොක්ඩවුන් කරලා තියෙනවා. අපි වූහාන් වල සිද්ධිය වෙච්ච වගේම ඒක කන්ට්‍රෝල් කරන එක්තරා මේෂය හැටියට එහෙම කරලා තියෙනවා. අපි ක්ලෝස්ලි මොනිටර් කරනවා. එවැනි තත්ත්වයක් උදා වෙනකොට සුදුසු පියවරක් ගන්න තානාපති කාර්යාලය ලෑස්ති වෙලා ඉන්නවා. ඒ අතරතුර මම කියන්න කැමති අනවශ්‍ය විදිහට භීතිකාව ඇතිකරනත් මේ මොහොතේ ඒක සුදුසු නැහැ කියලා. මොකද ඥාති මිත්‍රාදීන් ලංකාවේ ඉන්නවා, එහෙත් ළමයි ඉන්නවා. ඒ හින්දා ඒ ඉතාමත්ම වගකීමකින් අපි කටයුතු කරන්න අවශ්‍යයි මේ මොහොතේ කියන එක මගේ මතය. ඔව්, ඉතාලියේ ඔබේ හිතවතුන් ඥාතීන් විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඔවුන්ව කලබලයට පත් කරන්න, බියට පත් කරන්න අවශ්‍ය නැහැ. දැන් විදේශ අමාත්‍යංශය කියන විදිහට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් තත්ත්වය නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ වගේම ඒ රටව වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවත් වැඩි සාපේක්ෂව. ඒ නිසා මේ වෙනතෙක් තත්ත්වය පිළිබඳව හොඳ අවධානයකින් කළමනාකරණය කරගැනීමේ හැකියාව සහිතව විදේශ මාත්‍යංශයේ සිටින්නේ. එතකොට දැන් කොරියාවේ තත්ත්වය, දකුණු කොරියාවේ තත්ත්වය කොහොමද අධ්‍යක්ෂතුමනි? කොරියාවේ අපේ ලාංකික ජනතාව 27,800ක් පමණ ප්‍රමාණයක් දැනට ජීවත් වෙනවා. දැනටමත් ඉන්ෆෙක්ටඩ් කේසස් 1000ක් විතර වාර්තා වෙලා තියෙනවා. මරණය 9ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඔව්. දැන් ටිකකට කලින් CNN ප්‍රවෘත්ති සේවයේ 10ක් විදිහට වාර්තා කළා, අප්ඩේට් වෙලා තියෙනවා. අපි සමාජයත් එක්ක බොහොම සමීපව සම්බන්ධ වෙලා ඉන්නේ. ඩේගු ප්‍රදේශයේ තමයි උතන එපිසෙන්ටර් හැටියට දැනට අඳුනාගෙන තියෙනවා. නමුත් දේවු සෙන්ටර් එකේ මැද හරිය වගේ තමයි අපේ ලංකා රාමය, ඒ කියන්නේ අපේ විහාරස්ථානයේ තියෙන්නේ. තානාපති කාර්යාලයේ විජිත හිමිත් එක්ක, ඒ කියන්නේ මහානායක හාමුදුරුවෝයත් එක්ක ඉතාමත්ම සමීපව සම්බන්ධ වෙලා ඉන්නවා. ෂණික ඇමතුම් 7ක් දැනටමත් අඳුරලා දීලා තියෙනවා. පැය 24ම ඒක වැඩ කරනවා. ඊට අමතරව හදිසි අවස්ථාව වුණොත් කියලා මාස්ක් වගේ ඩිස්ඉන්ෆෙක්ටන්ලා දැනටමත් තානාපති කාර්යාලයේම ස්ටොක් පයිල් කරගෙන තිබෙනවා. අපි අවශ්‍ය වුණොත් අපේ තානාපතිතුමා ඩොක්ටර් සජ් මෙන්ඩිස් දැනටමත් සමහර ගුවන් යානත් එක්ක කතා කරලා තියෙනවා. මොනහරිම අදිසි අවස්ථාව උදා වුණොත්, මොනහරි පියවරක් ගන්න වුණොත් ඒත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් කොරියාවේ ඉන්නේ අපේ ජනතාව මේ ශිෂ්‍ය කණ්ඩායමක් නෙමේ, හැමදෙනාම වෘත්තියක් උදේසා එතන පැමිණි ජනතාව.
ඒත් එක්කම ඉතාමත්ම විශාල විදේශ විනිමය උපයා දෙන ජන කොටසක්. ඔබතුමාට මම පොදක් බාධා කරනවා, වෛද්‍ය ගිනිගෙගාවට යනවා. දකුණු කොරියානු බලධාරීන් මොකද කියන්නේ මේ තත්ත්වය ඔවුන්ට පාලනය කරගන්න පුළුවන් මට්ටමක්ද? මොකද ඔවුන්ගේ අදහස මේ COVID-19 පැතිරීම පිළිබඳ? ඔව් මම හිතන්නේ ඔවුන් සාධනීය පියරවල් කීපයක් අරන් තියෙනවා. ඔවුන්ට මම හිතන්නේ අනපේක්ෂිත විදියට ඉතාමත් කෙටි දින 4ක් වගේ කාලයක විශාල මේ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම ඔවුන්ටත් අභියෝගයක්. නමුත් ඔව් හඳුනාගෙන තියෙනවා මේ දැන් වෙනකොට යම්කිසි පොදු ස්ථානයකින් තමයි මේක පටන් ගත්තේ කියලා. ඔව් අර වාර්තාවල තිබුණා මේ කිසියම් ආගමික කණ්ඩායමක මරණ ගෙදරක ගියපු පිරිස අතර කියලා. එතකොට ඒක විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට මතන් දහස් ගාණක් වුන් මේ අර අපි කියන විදිහට නිරෝධානයට ලක් කරලා තියෙනවා. ඒ නිරෝධාන ක්‍රියාවලිය කොච්චර දුර සාර්ථක මේ මත මේක පැතිරීම සීමා වෙන්න පුළුවන්. ඒක සාර්ථකව සිද්ධ වුණොත් අපිට මේට වඩා හොඳ මේ ඉදිරි දිනවලදී මේ තව දින කීපයකින් අතර ඒක එකපාර අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිරෝධාන ක්‍රියාවලිය ඉතාම සාර්ථකව සිද්ධ වුණොත් යම් විදියකට මේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඔව් කොමුණත් දකුණු කොරියානු බලධාරීන් කියා සිටින මේ තත්ත්වය උන්ට පාලනය කරන්න පුළුවන් කියන එක දැන්ට විශ්වාසයක් තියෙන උන්ට පුළුවන් කියන එක. ඔව් හරි. අපේ දුරකථන මාර්ගයත් විවෘතයි. ඔබට මතක් කරන්න කැමති 2777442 සහ 2774423 දුරකථන අංක. ඉතින් දිස්වනවා 2774422 හෝ 2774423 දුරකථන අංක ඔස්සේ විමසන්න පුළුවන්. දැන් ඔබට බොහෝ විට ප්‍රශ්න මතුවෙන්නේ ඉතාලිය සහ දකුණු කොරියාවෙන් ඔබේ ඥාතීන් පිළිබඳව. ඒ ගැටළු වලට විසඳුම් අපිට විදේශ අමාත්‍යාංශය පැත්තෙන් ලබා ගන්න පුළුවන් වෙයි. මම පොදුවේ සභාවට යොමු කරනවා ගැටලුවක්. දැන් චීන වුහාන් වල ඉඳපු පිරිස ගෙන්න ගැනීමේ අවශ්‍යතාව මත උනා, ගෙන්න ගත්තා, ජනාධිපතිතුමා තීරණය කළා මේගොල්ලෝ ගෙන්නන්න ඕනේ කියලා ක්‍රියාත්මක වුණා. එතකොට දකුණු කොරියාව සහ ඉතාලිය සම්බන්ධයෙන් මොකද තත්ත්වය? කියන්නේ එහෙම ගෙන්න ගැනීමේ අවශ්‍යතාවක් මතු වෙයිද? කොහොමද ඒක තීරණය වෙන්නේ? ඔබ දෙපැත්තටම මා කැමති ඒ ගැටලුව යොමු කරන්න. තවසින්ම ඒක මේ වර්තමාන තත්ත්වය කොච්චර දුරට උග්‍ර වෙනවද කියන මතය උඩ තමයි ඒක රඳාපවතින්නේ මං හිතන හැටියට. වූහාන් ප්‍රදේශයේ හිටපු ශිෂ්‍ය කණ්ඩායමකට තිබ්බේ ප්‍රශ්නයට වඩා ඉතා වෙනස් එන්වයරන්මන්ට් එකේ ජීවත් වෙන ජනකොටස තමයි කොරියාවේ ඉන්නේ. වෘත්තිය කරගෙන ඉන්න ජනකොටසක්. ඒත ප්‍රමාණයක් ඉතාමත් විශාල ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. 27,800 ගාණක් ඉන්නවා. ඒ හින්දා වෙකේෂන් කාලය තුළ ආවෙන් පස්සේ අපිට ඉතුරු වෙලා තිබ්බේ 864යි. ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. 33 දෙනෙක් අපි වුහාන් වලින් ගෙන්න ගත්තා. දැනට 115ක් රැඳී සිටිනවා තාම. ඒගොල්ලොන්ගේ අධ්‍යාපනය කටයුතු අරක මේක කරන්න චීනයේ. මේ කොරියාව ගත්තොත් 27,800 ප්‍රමාණ අපේ ජනකොටසක් ඉන්නවා. ඒගොල්ලෝ වෘත්තියේ රැඳී ඉන්න හින්දා දැන් පවතින තත්ත්වය උඩ කිසි කෙනෙක් එහෙම ඉල්ලීමක් කරලත් නැහැ. ඒත් එක්කම ආර්ථික පැත්තනුත් ඉතාමත්ම ලොකු රුකුලක් එතුමන්ලාගේ මේ රස්සාව අවුරුද්දට මම දන්න හැටියට මිලියන් ඩොලර් 500ක ආසන්න විදේශ විනිමය උපයා දෙන ඉතාමත්ම වැදගත් ජනකොටසක්. ඒ තීරණය අපි ඒ තීරණයට බහින්ද වෙන්නේ තත්ත්වය කොච්චර දුරට උග්‍ර වෙයි කියන ඒ පදනම උඩ කියලා මම හිතනවා. ඔව්. ජයසිංහ මහත්මයාගේ මොකද අදහස? මම මේ එතුමා කියපු කාරණා සමග එකඟ වෙනවා. එකක් තමයි අර කිව් වගේ දැන් ශිෂ්‍යයින් ඉන්නකොට ශිෂ්‍යයින්ගේ දෙමව්පියෝ ලංකාවේ ඉන්නේ. එතකොට ඒ වගේම සුළු සංඛ්‍යාවක් ශිෂ්‍යෝ කියන්නේ දෙමව්පිය මත යැපෙන කොටසක්. එතකොට ඒ අය පිළිබඳ ඒ අය ගෙන්නවා ගැනීම කියන එක ලංකාවේ ඉඳලා ඒ ලොකු අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ පවුල්වලට. දැන් නැවත කියනවා නම් ඉතාලියේ ඉන්න පිරිස් මම දන්න අයත් ඉන්නවා. ඒ අය සමහරට අවුරුදු 20-30 ඉතාලියේ එනවා. ඒගොල්ලෝ පොඩි නිවාඩුවකට තමයි ලංකාවට පැමිණෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ඒ තරම් දුරට ඉතාලිය හා බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වෛද්‍ය පහසුකම් ඒ සියල්ල ඉතාලියේ ඉතා හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඒ වගේම ඉතාලි රජය ඔය කියන විදිහට නගර 11ක් ලොක්ඩවුන් කරන්නේ මේ විසබීජය පැතිරීම
වැලැක්වීම සඳහා. ඉතින් එතකොට අර වුහාන් වල මේ ওই 33 දෙනෙක්ගේ තත්වයට වැඩිය මේකේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒකම දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ වුහාන්, ඒ කියන්නේ මේ මේ චීනය ගැන පමණයි. අද වෙනකොට මේක රටවල් 30 ගානකට පැතිරලා තියෙනවා. එතකොට අපි අපේ ප්‍රවේශයන්, ඒ කියන්නේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ප්‍රවේශය ඒ අනුවත් යම් යම් වෙනස් වීම වලට ලක් කරන්න ඕනේ. මේ ලක් කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් ඒ වගේම අපිට දැන් අපිට ශ්‍රී ලංකාවට මේ 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 විස බීජය මේ මේ රෝගී තත්ත්වයේ එයි කියන මේ තත්ත්වයක් අපි විශේෂ සැලකිල්ලට ගන්න වෙනවා. දැන් ඉදිරියේදී දැන් අපි ගත්තොත් එහෙම මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා නම් අපිට ශ්‍රී ලංකාව හැටියට මීට වඩා පියවර වලට යෑමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේ 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 අපිට මේ මේ රෝගය ලංකාවේ ඇති වෙලා මේ මේකත් එක්ක පොරබදනවට වැඩිය අපි පුළුවන් තරම් බලන් ගන්නවා මේ රෝගය ලංකාවට පැමිණීම වළක්වා ගැනීම. ඉතින් ඒක මේ 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 100%ක් හැම විටම සාර්ථක වෙන්නේ නැහැ. නමුත් අපි ඒ උපරිම උත්සාහයේ නියැලීම මේ අවශ්‍ය වෙනවා. ඔව්. ඒ කියන්නේ පොදුවේ ගත්තාම ඔබතුමාලා දෙන්නගේ මා පුත්‍රේ කාරණා දෙකක් තිබුණා. එකක් තමයි අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉතාලිය සහ දකුණු කොරියාවේ තත්ත්වය අධ්‍යයනය කරලා තීරණයකට ලැබෙන්න පුළුවන් යම් මොහොතක ලංකාවට ගෙන්නනවද නැද්ද කියන එක. අනිත් එක තමයි ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවක් මතුවෙනවාද කියන එකත් විමසලා බලන්න ඕනේ කියන එක. හොඳයි. දැන් වෛද්‍ය ගිනිගේ ගාවට යන්න කැමතියි. දැන් මෙතෙක් තිබිච්ච ප්‍රවණතාව වෙනස් වෙලා තියෙනවානේ. දැන් චීනයට ගිහිල්ලේ නැකින් විතරක් නෙවෙයිනේ දැන් පැතිරෙන්න පුළුවන් අවදානම තියෙන මේ COVID-19. එහෙම තත්ත්වයකදී අපේ නිරෝධායන ක්‍රම, එහෙම නැත්නම් අපි මේ සුපරීක්ෂාකාරීත්වය තවත් ටිකක් වෙනස් කරන්න වෙනවනේ. තව තවත් අද කරන්න වෙනව නේද? ඒකට සූදානම් මාත්‍යංශය. හරි, දැන්ටමත් මේ පියවර අරන් තියෙනවා. දැන් මේ தත්ත්වය අපි දෛනිකවම මේ ඇගීමකට ලක් කරනවා. කියන්නේ ගෝලීය தත්ත්වයත්, ඒ රටවල පැතිරීමත්, ඒ රටවල අපේත් අපිට තියෙන අවධානමත්, මම හිතන්නේ මේක දෛනිකවම ඒ අවධානම ඇගීමකට අපි ලක් කරලා තමයි තීරණ ගන්න. ඒතකොට අපිට දැන් පෞගේතිකයේ අපි දැක්ක දේ තමයි අපි යම්කිසි ඉතාමත් සුපරීක්ෂාකාරීව හිටියා. මොකද සිංගප්පූරුව, මැලේසියා වගේ රටවල් අපේ යම්කිසි ගමනාගන්තයක් තියෙනවා සෙනග එන යන තැන්. ඒවයි යම් වැඩිවීමක් අපි දකිනකොට. නමුත් ඒත් එක්ක අපි දැක්කා ඒ වැඩිවීම ඒ රටවල් ඉතාමත් සාධනීය විදිහට මේ පාලනය කරගැනීමට හැකි වෙන. විශේෂයෙන් තායිලන්තය, සිංගප්පූරු, මැලේසියා කියන රටවල්. ඇත්තෙන් දැන් පහුගිය දවස් 6 හත ගත්තම ඒ රටවල් වලින් කිසිම නව රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. දැන් ඒක සංසිඳායක තත්ත්වයක්. ඒතර අපිට ඒ රටවල් වලින් අපට එන්න තියෙන අවදානමේ මේ ඉතාමත් අවුම් මට්ටමක තියෙන්නේ. දැන් අනපේක්ෂිත විදිහට දකුණු කොරියාවත්, ඉතාලියත් එහෙම තමයි. දැන් අපිට ඒක විශාල අභියෝගයක් වුණා. ඉතින් එතනදී ඉස්සෙල්ලම දකුණු කොරියාවේ තියෙන අභියෝගය අපිට ගොඩක් වැඩි. මොකද මේ වෙනකොට මේ දැන් ඉතාලිය තත්ත්වේ තමයි ඒ සිටිස්ටික් ඔක්කොම ඒක ලොක්ඩවුන් කරලා තියෙන්නේ. එතකොට මේ කොහොමටත් අපේ ශ්‍රී ලංකේට දැන් තියෙන තත්ත්වය අනුව ඒගොල්ලන්ට එහෙම හැකියාවකුත් නැහැ. එතකොට දැන් ඒතර අපිට විශාල අභියෝගයක් තියෙන්නේ මේ කොරියාවේ තියෙන. ඉතින් එතකොට ඒකින්ද තමයි අපි මේ සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා කිව්වා වගේ අපි ඒක මේ එන මගින් මේ අර චීනෙන් යන මගින් වගේම විශේෂ මේ ආවේක්ෂණ ක්‍රියාවලියකට ලක් කරනවා. ඒ කියන්නේ අර කියන වගේ ගුවන්තොටුපලේ විශේෂ පර්යන්තයකට තමයි ඇතුම් කරන්නේ. පර්යන්තයෙන් හැම කෙනෙක්ම දුෂ්‍යත්ව අධ්‍යයීමකට ලක් කරන උන්ගේ මේ බාහිර ස්වභාවයේ මකල් රෝගී තත්ත්වයක් තියෙනවා නම් පැය 24 තුරා ක්‍රියාත්මක වෙන මේ සෞඛ්‍ය මේ වෛද්‍යවරයෙක් ඉන්න හෙල්ත් ඩෙස්ක් එකක් තියෙන එතනට යොමු කරනවා. කිසියම් කෙනෙක් රෝග ලක්ෂණත් එක්ක තිබුණත් කරන්නේ මොකද්ද කියන යාන්ත්‍රණයක් තියෙනවා. එහෙම නැතුවත් ඒ සෑම කෙනෙක්ගෙම අපි තොරතුරු එක්ලස් කරන අපේ මේ හෙල්ත් ඩික්ලරේෂන් ෆෝම් මේකින් ඒ තොරතුරු මේ නිමේෂයකින් අපි අසංගත රෝග විද්‍යාංශයට ගෙනල්ලා ඒවා අපි ඔවුන් අයිති මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හඳුනාගෙන ඒවට යොමු කිරීම කරනවා. මෙතන ඒ දිනේ තුලම එතන සෞඛ්‍ය නිලධා වෛද්‍ය නිලධාරී හරහා මේ සෞමී PHI මහතුරුන් අපි ඒ දෛනිකව ඒ ගෙවල් වලට යවලා ඒ තොරතුරු සපයලා මහතුරුන්ට යම් කිසි රෝග ලක්ෂණ පහළනොත් මොකද්ද කරන්න ඕනේ කියන එකත් මේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තර දින 14ක් යනකම් ඇගීමකට ලක් කරනවා. ඒ ක්‍රියාවලිය මම හිතන්නේ මෑත කාලේ ඉතාමත් සාර්ථකව සිද්ධ වුණා මේ චීනය සම්බන්ධයෙන්. ඒ ක්‍රියාවලිය දැන් වෙනකොට
වෙලා මේ වෙනකොට 300කට ආසන්න මේ කොරියා විදන් අපි එක ශ්‍රී ලංකෙන් විතරක් නෙමෙයි විදේශිකයන්ට සිද්ධ වෙන. ඒ කියන්නේ උන් ඉන්න මේ හෝටල් නැතව යන තැන් වලින් ඒක මේ ආදික්ෂණය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගුවන්තොට පොලින් එද්දි පරීක්ෂාවට ලක් කරනවා අර ඩික්ලරේෂන් ෆෝම් එක අර ලංකාවට ගොඩ බහිද්දි පුරවන ෆෝම් එක පුරවල දෙනවා. ඒ තොරතුරු එදාම යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු අධ්‍යයනය කරනවා. ඊට පස්සේ PHI මහත්ය දක්වාම ඒ තොරතුරු ගලාගෙන ගමන් කරනවා. අවධානයෙන් ඉන්නවා. සුපරීක්ෂාකාරීත්වය තියෙනවා. හොඳයි, අපි දුරකථන මාර්ගය විවෘත කරන්නේ 2774422 සහ 223. මීගමුවේ උදවියගේ ඥාතීන් බොහෝ දෙනෙක් ඉතාලියේ ඉන්නවා. ඒ පිළිබඳව වෙන්නත් පුළුවන් ගැටලු. අපි මීගමුවේ සිටයි අපිට පළවෙනි ඇමතුම ලැබෙන්නේ. අයිබෝන් ඔබට? අයිබෝන්? ඔව්. මට දැනගන්න මම ඉතාලියේ ඉඳලා දැන් මාස 3කට ඉස්සෙල්ලා ආවේ. අපි මගේ විසයක අයිත් මේ වෙනවා පල්ලිකුත් කරන ලබන මාසේ. එතකොට මේ අපිට දැනගන්න පුළුවන්ද අපිට රටට ඇතුල් වෙන ප්‍රශ්නයක් වුණොත් එම්බසියෙන් ඒකට අපිට මොකක් හරි සහන කාලයක් ලබා දෙයිද ලංකාවෙන්? ඔව්, බොහොමසුති කාන්දීප මහත්මයා තමයි මේ ප්‍රශ්නේ මු කරන්නේ. තොරතුරු ප්‍රමාණවත්ද කාන්දීප මහත්මයා? ඔව්, මේ වීසා කාලේ ඉක්ම වුණොත් මම හිතන්නේ ඔබතුමාට ආයෙත් මෙහි කොළඹේ තියෙන ඉතාලි එම්බසි හරහා ඔය වීසා නැවත ලබා ගන්න වෙනවා. ඒ වීසා වර්ගයේ කුමන එකක්ද කියන එක මතය තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් වීසා ඉක්ොත් වුණොත් අනිවාර්යයෙන්ම මෙහි ඉතාලි එම්බසියත් එක්ක සම්බන්ධ වෙලා ජාවත හරිය තියෙන්නේ ඔය ආයතනය. ඔබතුමාගේ වීසා එක ආයෙත් නැවත රිනිව් කරගන්න වෙනවා කියලා මම හිතනවා. ඔව්, ඒ කියන්නේ මම හිතන්නේ ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් එහි රෝගය පැතිරෙන නිසා යන්න ටිකක් ගෙවල් වල උදවියත් කියන තැන යන්න එපා දැන් කියලා. ඒ නිසා තමයි වීසා එක ලබන මාසේ නැවත අලුත් කරන්න සිද්ධ වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබතුමා කියන්නේ ලංකාවේ තානාපති කාර්යාලය හරහා ඒකටයුත්ත කරගන්න. එයා දැන් දැනටමත් ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාට සම්බන්ධ වෙන්න වෙනවා ලංකාවේ තියෙන ඉතාලි තානාපති කාර්යාලය. තානාපති කාර්යාලය. ඉතින් මේක විශේෂ තත්ත්වයේ හින්දා මම හිතන්නේ එහෙම සාධාරණ සිද්ධියක් වෙනකොට ඒකට විශේෂ පියවරක් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ලබා දෙනවා. මොකද චීනයේත් අපේ ළමයි කීප දෙනෙකුට වීසා ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේ ඒ සති දෙකක් හෝ තුනක් ඒක ස්පෙෂල් පීරියඩ් හැටියට ඒගොල්ලෝ සලකා බලලා ගොඩක් මොකද කියන්නේ රිලීෆ් එක සහන ලබා දුන්නා. අනිවාර්යයෙන්ම මේකත් ඉතාමත්ම උග්‍රහ වෙච්ච ප්‍රශ්නින්ද ඒකට විශේෂ මොන හරි පිළිවෙලක් තානාපති කාර්යාලය විසින් කරලා දෙයි කියලා මම හිතනවා. දැන් ඔය වුහාන් වල ඉඳලා 33 දෙනා පැය 48ක් ඇතුළත ගෙන්නනවා කියන ප්‍රවෘත්තිය පළ වුණාට පස්සේ ඉඳලා දැන් සමහරලාට කෙනෙක් පහුගිය කාලේ බැලුවා මේ පැය 48ට කෝ ඉවරුණා ආවේ නැහනේ. දැන් මෙහෙම මේ සරලව මේ විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. මේවා එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා ගැට ගැහිලා තියෙනවා. අපි කොහොමද මේ රාජතාන්ත්‍රික සම්බන්ධතා වලට මේක ගැටලුවක් නොවේද? මේ තත්ත්වයන් කොහොමද ඒව කළමනාකරණය කරගන්නේ? ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අභියෝගාත්මක මොහොතක් කියලා මට කියන්න පුළුවන්. මොකද අපිට හදිසියක් තියෙනවා අපේ ළමයි ටික අපේ ජනතාව ටික ගෙන්න ගන්න. නමුත් ඒ අතරතුර අපේ මිත්‍රයෙක් රාජතන්ත්‍ර මට්ටමින් අපේ අපිත් එක්ක හොඳට සුගතශීලීව අපිට හැම අංශයෙන්ම ලෝකේ හැම තැනම ප්‍රශ්නයක් මතුවෙනකොට අපිට සහයෝගය දෙන අපිව ශක්තිමත් කරන ඉතාමත්ම වැදගත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රයා තමයි අපේ චීන රජය. ඒ හින්දා එතනදී ඒගොල්ලෝ අමාරුවේ වැටිච්ච වෙලාවේ අපේ සොලිඩාරිටි එක අපේ සහයෝගිතාවය අපි තහවුරු කරන ඉතාමත්ම වැදගත් යුතුකමකුත් එතන තියෙනවා. ඒ සහයෝගිතාවය නැත්තම් ඒ චීන රජය අපි අමනාප කරන්න නැතුව ඒ වැඩේ ඉතාමත්ම සූක්ෂම විදියට කතා බහ කරලා ඒක කණ්ඩ ඒක කරගන්න අපිට ඒ අනුමැතිය ලබා ගන්න ටික කාලයක් ඇති වුණා. ඒක 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 සාධාරණයි. මොකද ඊට වඩා ලංකා ජාත්‍යන්තර මට්ටමින් මුහුණ දීපු විශාල ප්‍රශ්නවලට අපිට සහයෝගය දුන්නේ
චීනය වගේ රට. ඒ හින්දා දේශපාල නායකයන්ගේ කාල සීමාව කෙසේ වුවත් ප්‍රායෝගිකව ඔය ප්‍රශ්නය විසඳගන්න අපිට ටික කාලයක් ගත වුණා කියන එක ඇත්ත. අනිත් එක ද්විපාර්ශ්වික සම්බන්ධතා කියන එක මේ දේශපාලන සම්බන්ධතා පවණක් නොවේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා අපේ ආර්ථික සම්බන්ධතාව ගොඩක් විදියට. දැන් චීනය ගත්තාම බිලියන් තුනක ආසන්න ඩොලර් බිලියන් තුනක ආසන්න ආනයන සිද්ධ වෙනවා. ඉම්පෝර්ට් ඇමේ හරිනේ ආනයන සිද්ධ වෙනවා. ඒ වගේම බැලුවොත් අපේ ආයෝජනයේ ප්‍රධාන වශයෙන් අපිට ආයෝජනය ලබා දෙන රටක් හැටියට චීනය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඕවර්සීස් ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ට් විදේශ සංවර්ධන ආධාර. ඒ වගේම විශාල වශයෙන් අපිට ටුවරිසම් ලැබෙන්නෙත් ඒ රටෙන්. ඒ හින්දා ඒ ඔක්කොම අපි සලකා බලලා ඉතාමත්ම සෝදිසියෙන් තමයි ඔය තීරණයට බහින්න ඕනේ. ඒ හින්දා ටිකක් කාලය ගත වුණා කියන එක ඇත්ත. නමුත් අන්තිමේදී ඒගොල්ලෝට අපිට තේරුම් කරලා දෙන්න පුළුවන්කම තිබ්බා. අනපතුම කීපවතාවක් විදේශගත ධර්මාත්‍යංශයට පැමිණියා. අපි පැහැදිලි කරා විශේෂයෙන්ම ලේකම්තුමා රවිනාත ආර්යසිංහ මැතිතුමා රජයට තියෙන අපහසුතාවය මොකක්ද කියලා එයාට පැහැදිලි කරලා දුන්නා. අනිත් එක්ක තමයි නායකයන් අපේ දැනට වර්තමාන නායකයොත් එක්ක ඒ රටට තියෙන ඉතාමත්ම සමීප සම්බන්ධතාව පිළිබඳව ඒගොල්ලොට මේ අවබෝධ කරලා දුන්නා. මේ හින්දා කරුණාකර මේක විශේෂ ඉල්ලීමක් හැටියට සලකලා මේ අනුමැතිය ලබා දෙන්න ඕනේ කියලා. ඒක උඩ මං හිතන්නේ චීන රජයෙන් එකට එකඟ වෙලා අපිට ඒක ඒ සහයෝගය ලබා දුන්නා. ඒක ඇත්තම රාජතාන්ත්‍රික මට්ටමින් අපි ලබපු ජයග්‍රහණයක් කියලත් අපිට හිතෙනවා. මොකද ඒ කියන්නේ ඉන්දියාවට පවා ඔවුන්ගේ වැසියන් ගෙන්ව ගන්න අපි ගෙන්කන් පුළුවන්කමක් ලැබුණේ නැහැ. අපිට මේ දුරකථන ඇමතුමක් ලබා දෙනවා අපේ ජනප්‍රිය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහත්මයා. ආයුබෝවන්. ඔබ මේ ඉතාම සංවේදී කාරණාවකට කතා කරන්නේ අපි හිතුවේ නැහැ ඔබේ ඇමතුමක් ලැබෙයි කියලා. ආයුබෝවන් කුමාර තිරිමාදුර මහත්මයා. ආයුබෝවන්. මේ ඇත්තටම ගොඩක් වෙලාවට මම ආයුබෝවන් මම ගොඩක් වෙලාවට ටීවී හරි බැලෙන්නේ නැහැ මගේ ජීවිතේ. අපේ බිරිඳ මේක මේ දාගෙන හිටිය නිසා මම මේක දැක්කා. මම මේ ඔය සාකච්ඡාවට මොන විදියට සම්බන්ධ වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් එක දෙයක් කියනවා, ඉතාලිය කියන්නේ ශ්‍රී ලංකාවේ කලාකරයන්ට පට්ට ආදරේ කරන කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් ඉන්න අපිව ෂෝස් වලට ගෙන්නන මහා අපිට හරි ආදරේ කරන කණ්ඩායමක් තියෙන රටක් ඒයාලට මොනවා හරි දෙයක් වුණාම අපිට දුකක් වෙනවා. ඒක එක්කෙනෙක් එක්කෙනෙක් නමක් කියන්න බැහැ. නමුත් රජයක් ඇදීර මං ගෝඨා විරාජපක්ෂ මහත්තයාට කියනවා එයාලට මොකක් හරි අපින් වෙන්න දෙයක් තියෙනවා නම් අපි ඔක්කොම එයාලන්ට කරදරයක් වෙනවා. අපි යාළුවෝ මොකද එයාලා අපිට හරියට ආදරේ කරන කලාකරුවන්ට පස් හොඳටම ආදරේ කරන රටක ඉතාලියේ කියන්නේ ඉතිරිපුල් හරියට විදේශ ප්‍රතිමේ අපේ රටට ගෙනත් දුන්න හරියට. එතකොට ඒ විදේශ විනිමයෙන් අපි ආ දේශපාලඥයෝ ජීවත් වුණා. නවන් කියන්නේ අපි එයාලට කරදරයක් වෙනවා නම් අපි ඔක්කොම එකතු වෙලා එයාලට වෙනුවෙන් මොනවා හරි වචනයක් හරි කියන්න මට ඒක කියන්නේ මට ඕමනාවක් වුණා. හොඳයි. බොහොම ස්තුතියි කුමාර තිරිමාදුර මහත්මයා. ඔව්. ඒ කියන්නේ ඔබ කිව්වේ හදවතින් අප ඉතාලියෙන් ඔබව තනිකලේ නෑ ඔබත් එක්ක ඉන්නවා කියන එක. දැන් මම හිතන්නේ මේ දෙපළගෙන්ම කියවුණා නැත්නම් මේ සභාවෙන් ආව අදහසක් මේ මොහොත වෙද්දී ඉතාලියේ හරි කොරියාවේ හරි ඉන්න ඥාතීන්ට හිතවතුන්ට කතා කරලා මේ ඉක්මනට ලංකාවට එන්න කියලා කලබල සමිත ගිනිගේ මහත්මයා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු කලාපයේ බාර අධ්‍යක්ෂතුමන් කාන්දීපන් සුබ්‍රමණී බාලසුබ්‍රමණී මහත්මයා අපි අද සංවාදයේ සඳහා ආරාධනා කර කැඳවා ගත්තා. එමතුමක් තියෙනවා ගාල්ලේ සිට රංජන් මහත්මයා අපව අමතනවා. 2:77:42 දුරකථන අංකය ඔස්සේ. ආයුබෝවන් රංජිත් මහත්මයා. රංජන් මහත්මයා. ඔව්. ආයුබෝවන්. ඔව්. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට දැනගන්න අවශ්‍යයි මේ වෛද්‍යවරු දෙපළෙන් මේ ඔය විෂ බීජේ
වාතයට මුසුුණයෙන් පස්සේ ඒක පැය කොච්චර කාලයක් ඒක සක්‍රීයද කියලා. හොඳයි ම හිතන්නේ දැන් මේ දැන් වෛරසයක් ගත්තම සාමාන්‍යයෙන් දැන් මේ වගේ තොරතුරු මේක අලුත් වෛරසයක් කියන තාම අධ්‍යයනය කරමින් පවතින කටයුත්ත තත්ත්වයක් මේ කවුරුත් හරිය නිශ්චිතවම දන්නේ නැහැ. නමුත් තියෙන සාක්ෂි අනුව අපිට හිතන්න පුළුවන් මේක මේ පරිසරය තුළ එතරම් දිගු කාලයක් පවතින බවක් පේන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් මේකේ පැතිරීම මීට වඩා ශීඝ්‍ර වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මේ උෂ්ණත්ව අධික රටාවල පැතිරීම යම් අපි දකිනවා තා මේ යම් සීමා සහිත බවක් දකිනවා මේ සීත කාලගුණ ඇති රටවල සාපේක්ෂව හැම දෙයක් මතම පිහිටලා අපිට හිතන්න පුළුවන් බාහිර පරිසරයේ මේ වෛරසයේ ප්‍රයත්න මේ තරම් දුක් කාලයක් තියෙන නැහැ කියන මතය තමයි දැනට තියෙන්නේ. නිශ්චිත කාලවකවානු ගැන තාම දත්ත මේ කියනවා. ඒ කියන්නේ මේ ඔබ අපි වගේ කෙනෙක්ට අදහසක් කියන වගේ කියන්න බෑ. විෂය පිළිබඳ ප්‍රවීණයෙක්ට විශේෂඥයෙක්ට තහවුරු කරගත්ත තොරතුරු මත තමයි කාරණා ඉදිරිපත් කරන්න වෙන්නේ, අදහස් ඉදිරිපත් කරන්න වෙන්නේ. දැන් ඔය එක්කම අර අද මතයක් තියෙනවා මේ මේ ලංකාව මේක බේරුනේ මේ ඝර්ම කලාපීය රටක් උෂ්ණත්වය තියෙන නිසා සීතල රටවල තමයි මේක පැතිරෙන්නේ කියලා. එහෙම නිශ්චිත අදහස් තියෙනවද? නැත් මතන අපි ඇත්තටම මේ එහෙමම අපිට කියන්නට බෑ. ඇත්තට අපි ගත්තු ඉතාමත් ඒ සාධනීය ක්‍රියාමාර්ග කාලීනව ගත්තු ක්‍රියාමාර්ග මතන හුඟක්ම යා වුණා. ඒ කියන්නේ නැත්තම් දැන් පැහැදිලිවම අපේ රටට එක චීන ජාතිකේ කාන්තාවක් ආවා. එයා පොසිටිව් වුණා. කියන්නේ රෝගේ වැළඳලා තිබුණා. නමුත් අපිට ඒ ඊට පස්සේ කරන්නේ නිදාන කටයුතු වලින් ඒක ඉතහා පැතිරීමක් මේ සිද්ධු වෙන්නේ නැහැ. ඉතින් ඒකට මම හිතන්නේ මූලිකම සාධකය තමයි අපි ගත්තු ඒ සාධනීය පියවර අපේ තිබිච්ච මේ හොඳ මේ කියන්නේ මේ මේ රෝග නිවාරණාංශයේ තිබිච්ච පැහැදිලි මේ අපි සායනාත්මක තීරණ ගැනීම ශක්තියක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ක්‍රියාකාරකම් හැමදේම මේක මේ මේක පැතිරීම සීමා කරන්න මේ දායක වෙන්න ඇති. ඒ වගේ රෝහල් කාර්ය මණ්ඩලයේ දැන් උන් යා රෝගියා ඉරතන දකාරෝ සමහර රටවල පැතිරීම පටන් ගන්න ඒ පොසිටිව් රෝගියෙක් ඉඳීම තුල ඒ කාර්ය මණ්ඩලයේ වැළඳීමක් තියෙන. ඉතින් හරියට ඒ ක්‍රියාමාර්ග හරියට ආරක්ෂිත පියවරවල් අරන් එනිසි ප්‍රමිතියට ඒක ඒ කාතිවිත ඒ රෝහල් කාර්ය මණ්ඩල කරපු හින්දේ රෝහල් තුල පැතිරීමක් සිදු වුණෙත් නැහැ. මේ හැම දෙයක්ම මේකට බල මේ දායක වුණා. ඔව්. ඒ කියන්නේ දැන් ආණ්ඩුවට ඕන නම් එවනත රජයට තිබුණා නිදහසට කාරණා වුණ තරම් කියන්නේ මේක ගෝලීය තත්ත්වයන් යටතේ මේ ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ මේවාට බෙහෙත් නැහැ. ඒ නිසා මේවට අපිට මේ මේ කරන්න දෙයක් නැහැ කියලා ඉන්න තිබුණා. හැබැයි එහෙම නෙවෙයි, මේ ගැටලුව තමන්ගේ අතට අරගෙන කලමනාකරණය කරගත්තා. ඒක තමයි රජයක අවශ්‍යතාව වෙන්නේ. හොඳයි. ඒ වගේම තමයි මේ මේ රෝගේ වැළඳුණු චීන ජාතික කාන්තාව සම්බන්ධ ගැටලුව ගත්තාමත් ඒකත් ඉතාම හොඳින් කලමනාකරණය කරා. ඒ කියන්නේ දැන් අපි දැක්කා ඒ ඒ රෝගේ වැළඳුණු කාන්තාව නැවත ලංකාවෙන් පිටත් යද්දී ඒක අතිශය හැඟුම්බර මොහොතක් බවට පත් වුණා. ඒ කියනවා ආදරණීය ශ්‍රී ලංකාව, ඔබ මගේ හදවතේ මුල් තැන්හිම රැඳෙනවා, මට නැවත ජීවය දුන්නේ ඔබයි කියලා. එතකොට සෞඛ්‍ය ඇමතිතුමිය මේ අවස්ථාවට සහභාගී වෙනවා. දැන් කොන් කරනවා මේ විශේෂයෙන්ම වැඩබිමක එහෙම නැත්නම් සමාජයේ ගැවසෙද්දී මේ චීන ජාතිකයන් කොන් කරද්දී මේ රෝගය පැතිරීමේ බයක් තියෙනවා, ඔවුන් මේ රෝගය වාහකයන් කියලා බයක් තියෙද්දී සෞඛ්‍ය මන්ත්‍රීතුමිය ඊටාම සමීපව සිප වැළඳ ගැනීම හරහා ලෝකයට පණිවිඩයක් දුන්නා, සමාජයට පණිවිඩයක් දුන්නා. නෑ, අපි අපේ සෞඛ්‍ය සේවය ශක්තිමත් විශ්වසනීයයි. රෝගය මේ 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 කාන්තාව දැන් සුව වී තිබෙනවා. අපේ සෞඛ්‍යංශ ලබා දීපු සහතිකය අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය මන්ත්‍රීතුමියත් ඇයව සිප වැළඳගත්ත. මේක ලොකු පණිවිඩයක් දුන්නේ. දැන් මේ මේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි සමහර තීරණ ගැනීමේදී නම්මශීලී වෙන්නත් අවශ්‍ය වෙනවා. දැන් අපිට තියෙනවා මේ මේ රෝග සම්බන්ධයෙන් ඒක නිරෝධායන ආඥාපනතක් කියලා. ඒකේ තියෙන සමහර තත්ත්වයන් වර්තමානයේට ගැලපෙන විදිහට කොහොමද අපි සුමට කරගන්නේ, ක්‍රියාත්මක කරගන්නේ? ඒක බලාත්මක කරගෙන අවශ්‍ය වෙනවද? එහෙම නැත්නම් ප්‍රමාණවත් ප්‍රතිපාදන තියෙනවද? ඔව්. දැන් අත වශයෙන් මෙහෙමයි. දැන් අපිට අපි ගත්තොත් එහෙම ඔබ බලන්න දැන් අද ඉතාලියේ ඇති වෙලා තියෙන තත්ත්වය. එතකොට බලන්න දැන් ඉතාලියට ඉතා සරල පියවර වලින් මේක මේ කටයුතු කරන්න බෑ. දැන් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් හැදුණා වගේ ඒ තත්ත්වෙන් සලකන්න බෑ. එතකොට උන් විශාල පියවර වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ
තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇතිවේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අවශ්‍ය පියවර සියල්ල ගන්නවා එසේ නොවන්නට ඒ වගේම ප්‍රාර්ථනා කරන්නේ. මොකද මේක ආවට පස්සේ තියෙන අමාරුව වැඩි. ඉතින් අපි නමුත් අපිට මේ රටේ මේ කියන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත, මේක ඉතා පැරණි පනතක්, ආඥා පනත, ඒ කියන්නේ සුද්දගේ කාලේ හදපු එක, පැරණි වුණත් අත වශයෙන් මේක ඉතාම බලවත් පනතක්. ඉතින් අපිට මේ ඕනෑම අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩ, ඒ ඉඩකඩ ඒ පනතෙන් මේ ආඥා පනතෙන් සපයලා තියෙනවා. ඒ ආඥා පනත 1897. ඊට පස්සේ අලුත් වෙලා තියෙන්නේ යම් ස්ථානවල පමණයි. නමුත් හරය ගත්තාම ඒක එසේම පවතිනවා. ඉතින් මේ ඒ පනත විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යම් බලතල පවරිලා තියෙනවා මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කිරීම සඳහා. ඉතින් අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ පනත, ආඥා පනත ප්‍රකාරව මේ සියලු කටයුතු කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ආඥා පනතක් ගැන තාම කතා කරලත් නැත්තේ. මොකද 1890 ගණන් කියලා කියන්නේ ලෝකෙත් සංවෘතයි. දැන් අද එහෙම නෙවෙයි, අද කොළඹ යනව ගමේ යනව වගේ රට රටවල අතර සංචාරය සිද්ධ වෙනවා. මේ ලෝකයේ ගමක් බවට පත් වෙලා තින්නේ. එතෙන්දී ටිකක් ප්‍රායෝගික වෙන්නත් ඕනේ, නවශීලී වෙන්න ඕනේ. නමුත් අත්ත වශයෙන්ම මේ අර දෛවයේ සරදම තමයි දැන් ඒ 1897 ඒ ආඥා පනතේ බොහෝ කරුණු අදටත් වළංගුයි. ඔය දැන් ඔය ඉතාලියේ කරන දේ, චීනයේ කරන දේ ඒ ආඥා පනතේ කරනවා. ඉගෙන ලොක්ඩවුන් කරන නගර වල ඒ සියල්ල මේ පනත තුල අන්තයි. මම මේක වැඩි විස්තර කියන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේක වැරදි අදහසක් සමාජගත වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. නමුත් ඒ කියන්නේ මේ 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 ආඥා පනත ඇතුලේ වසූරිය වගේ රෝග පාලනය කිරීමද. දැන් ඒ කියන්නේ මේ එතන ඉඳලා මානව වර්ගය පරිණාමය වෙලා නමුත් යම්කිසි විශාල ගැට, ඒ කියන්නේ ඒ වගේ තත්වයකට නැවත වෙනස් විදියකට මුහුණ පාන. එතකොට අර මෙවලම් නැවත ඔය කොච්චර මේ දියුණුවයි කියන ලෝකේ වුණත් අර මෙවලම් සමහරවිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක පැත්තෙන් ගත්තම හරි පුදුම දෙයක්. ඔව්, උතනදිම මේ මා දන්නේ මේ ප්‍රශ්න කොයිතරම් සදාචාරාත්මකද කියලා වෘත්තිකයන් දෙන්නෙක්ට යොමු කරන එක. දැන් සමාජීය කතා බහක් තියෙනවානේ, මේක මේ ජීව අවියක් චීනය වටන්න ගෙනාවු එකක්. ඒ සම්බන්ධ මොකද්ද ඔබතුමාගේ? එහෙමයි, ඒ කියන්නේ එහෙම දැන් ඒවත් ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය ධාරාවේ තමයි ඒ මතය ආවේ. ඔව්. ඉතින් ඒ මතය ඔබ දැකලා ඇති, ඒක එනවා නමුත් ඒක ඇවිල්ලා ඊළඟ දවසේ යට යනවා. ඒක ස්ථාවරව මේ මතය පවත්වන්නේ නැහැ. මොකද අර විද්‍යාත්මකව මේක දිහා දකින ප්‍රජාව මේක දැඩි ලෙස විශ්වාස කරේ නැහැ. නමුත් අර ඔය කියන්නේ CBR, ඒ කියන්නේ මේ රසායනික ජීව විද්‍යා විකිරණශීලී සහ නිව්ක්ලිය කියන තත්ත්වයන්ට. එතකොට ඔය කියන ඔය අවිවර්ග ලෝකේ භාවිතා වෙලා තියෙනවා මේ විවිධ කාලවලදී. එතකොට මේ එහිදී මේක එසේ දෙයක් එහෙම එවැනි දෙයක් නොවුනට අර එවැනි දෙයක් වුණාම ඇතිවන චිත්‍රය මේ අවස්ථාවේ මැවිලා තියෙනවා. බලපෑම ඉම්පැක්ට් එක. ඔය කියන්නේ මේ රෝගේ ව්‍යාප්තිය සහ රටවල් වලට වෙලා තියෙන දේ මේ හරහා අර කියන CBR එකෙන් ක්‍රියාන්විතයකදී ඇතිවන ප්‍රතිඵල වලට සමානයි. බොහෝ මේ සමාන තත්ත්වයක් පෙන්වු කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඒක තමයි මේ කරලා තියෙන්නේ කියන එක. වෛද්‍යගිනිගේ ඒකට යමක් එකතු කරනවද නැත්නම්? ඔව් මම හිතන්නේ දැන් ඊට වඩා දැන් ඒක යම්කිසි මතයක් විතරනේ. ඊට වඩා අපිට විද්‍යාත්මකව විශ්වාස කරන්න පුළුවන් මේක අලුතෙන් මේ පරිණාමය වුණු වෛරසයක් කියලා. මොකද උදාහරණයක් විදිහට දැන් අලුතෙන් වෛරස කියනවා සාමාන්‍යයෙන් අපි දන්නවා මේ යම්කිසි මේ කියන්නේ දැන් කොරෝනා
වෛරස් කියප මේ කොරනා කියන වෛරස් පවුලක් එතර ඒක අනු මේ වෛරස කාණ්ඩ තියෙනවා. සාමාන්‍යයෙන් ඒවයින් සමහරවා සත්තුන්ට නම් රෝගිතත්ව ඇති කරන සමහර මනුෂ්‍යට එම් රෝගිතත්වයන් නැති කරන සාමාන්‍ය තත්ත්වයට වෛරස් හරිම ස්පේසි ස්පෙසිෆික් කියන්නේ මනුෂ්‍යට රෝග ඇති කරන ඒවයින් බොහෝ විට ඇති වෙන්නේ මනුෂ්‍යට සත්තුන්ගෙන් සත්තුන්ට. නමුත් ඉතාම සමීප ඇසුරක් තුන මොකද වෛරස වලට හැකියාවක් තියෙන ඔහුගේ ජානමය ව්‍යුහය වෙනස් කරලා අලුත් වෛරස් තත්ත්වයන් හදන්නේ. එතකොට දැන් එහෙම සත්තුන්ගෙන් මේ බෝ වෙන රෝග ඇති කරන යම්කිසි වෛරසයක් සමහර වෙලාවට ජානමය ව්‍යුහය වෙනස් කරගෙන මනුෂ්‍යට රෝග ඇති කරන අලුත් වෛරසයක් බවට පත් වෙන්න පුළුවන්. ඕන තරම් උදාහරණ තියෙනවා. මෑත කාලේ ඉඳගත් SARS වෛරසය සිවික් කැට් ලයින් මේ මනුෂ්‍යට ආවා කියන ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවා. එතකොට මෑත කාලේ මැද පෙරදිග ඇති වෙච්ච MERS කොරෝනා වෛරසයේ ඔටුවන්ගෙන් මනුෂ්‍යට ඇති වුණු තත්ත්වයක් කියන තිය ඔක්කොම ඒ තියෙන පසුබිමත් එක්ක බලද්දී මේකත් යම් ඒ සත්තුන්ගෙන් ඒ වෛරස පරිණාමය වෙලා මනුෂ්‍යට අලුතෙන් රෝග ඇති කරන තත්ත්වයක් කියලා විශ්වාස කරන්න සාධක තියෙනවා. හොඳයි කාන්දීපන් බාලසුබ්‍රමණියමත් මේ ඔබතුමා දරන මේ තනතුරෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා ඔය කියපුව අදහස ගැන මේ විදේශ කියන ගෝලීය තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් ඉන්න කෙනෙක් විදිහට ඔය කියපු කාරණාව සම්බන්ධයෙන් මතයක් පළ කරන්න පුළුවන්ද? මම නම් හිතන්නේ දැන් චීනය වගේ රටවල් ගත්තොත් ඉතාමත්ම ඇක්ටිව් ඩිස්ආමමන්ට් එක ඊවන් පැරණිත මේ NBTA වගේම CTBD ආදී ඉස්සම්මන් ට්‍රීටි වලට ඉතාමත්ම සක්‍රියව දායකත්වය දෙන රටය. ඒ හින්දා ඒවැනි මතය නැත්නම් ඒවැනි ඇලිගේෂන් එක තිබ්බට ඒවැනි ක්‍රියාවට යෙදෙන්න චීනයට ඉඩකඩ මේ ගෝලීය තත්ත්වය උඩ ලැබෙන්නේ නැහැ කියන එක තමයි මගේ තත්ත්වය. ඒ කියන්නේ අනිත් රටවල සෝදිසියෙන් ඉන්න අවස්ථාවේදී ඒවැනි ජීව ආයුධක් මේ ප්‍රවර්ධනය කරනවා කියන ඒ මතය මං හිතන්නේ එක සත්‍ය වෙන්න බෑ කියන එක. හොඳයි. බොහෝ දිනක් අපිට කතා කරලා 2774442 සහ 23 දුරකථනාංක වලට කතා කරලා අහන දෙයක් තමයි දැන් ඉස්සරහට තමන්ගේ විදේශ සංචාර තියෙන නිවාඩු කාලවල වලට ගෙදර ඇත් එක්ක ඉන්දියාවට යන්න හිතන් ඉන්නවා, සිංගප්පූරුව යන්න හිතන් ඉන්නවා. දැන් මේ ගමන් යන්නද එපාද කියලා ඔබතුමාලගෙන් අහන්න කියලා. මෙහෙමයි, ඒ කියන්නේ මේ පවතින තත්ත්වයන් තුළ ගමන් බිමන් පුළුවන් තරම් අඩු කිරීම තමයි හොඳ. ඉතින් අපිට කියන්න බෑ ගමන් බිමන් යන්න එපා කියලා. ඉතින් අපි දැන් කියන්නේ ජනා කියන තැන්වලට යන්න නේද? ඒ වගේම තමයි ගමන් බිමන් කියන්නේ විවිධ ජනකාය සමග මේ සම්බන්ධ වෙනවා, ගැටෙනවා. ඉතින් ඒ නිසා වඩා සුදුසු වෙන්නේ මේ කාලේ නැතුව පොඩ්ඩක් අහුවෙලා ඒ ගමන් බිමන් කරන එක කියලා තමයි කියන්න පුළුවන්. ඔව්. හොඳයි බාලසුබ්‍රමණිය මහත්මයා, මේ අපි තවදුරටත් කතා කරනවා විදේශ අමාත්‍යංශය කොයි ආකාරයෙන්ද මේ සංවේදී කලාප දෙකේ එක කියන්නේ දකුණු කොරියාව සහ ඉතාලිය කියන රටවල් එක කටයුතු කරන්න කියලා ඔබ පැහැදිලි කළා. දැන් තවදුරටත් ඒක උත්තරේ පොඩ්ඩක් දීර්ඝ කරන්න පුළුවන්ද? මොකද බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඉතාලිය සහ දකුණු කොරියාව එක කොහොමද විදේශ කටයුතු අමාත්‍යංශ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් හදිස්සියෙ එහෙම මේ පිරිසක් ගෙන්නා ගන්න සිද්ධ වුණොත් අපි හීනකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ එහෙම තත්ත්වයකට පත් වෙන්න කියලා. නමුත් ඔබේ තියෙන සූදානම මේ සඳහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? තානාපති කාර්යාලයේ සූදානමෙන් සිටිනවා මම කිව්වා වගේම. දැන් පිටිවහල් කිරීම, ඒ කියන්නේ රීපැට්‍රියේෂන් ගැන අපි කතා කරනවා නම් තියෙන මාර්ගය පිළිබඳව අපි ඇත්තටම මේ මොහොතේ පිටිවහල් කිරීම ගැන අපි එවැනි අදහසක් ජනතාවට දෙන්න කැමති නැහැ. මොකද ඒ තරමට තද්වේ උග්‍ර වෙලා නැහැ. කොරියා තානාපතිතුමත් පෙරේදා අමාත්‍යංශයට පැමිණිලා ඒ රජයේ විසින් දැනටමත් අරගෙන තියෙන පියවර ගැන සවිස්තරව අපිට විස්තර කරා. 8.2 බිලියන් බජට් එකක් ඇලකේට් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් කොරියාවගේ රටවල් ගත්තොත් ප්‍රතිකාර සෑහෙන වියදමක් ඇති වෙන දෙයක්. එයා කිව්වා දැන් තියෙන තත්ත්වයට ඕනෑම පුරවැසියෙකුට ෆ්‍රී ඔෆ් චාර්ජ් මෙඩිකල් ට්‍රීට්මන්ට් කොම්ප්ලීට්ලි අපි දෙන්න සූදානම්. අපිට ඒ ශක්තිය, කැපැසිටි, ඒ වගේම සම්පත් ඕනතරම් තියෙනවා කියන එක තහවුරු කරගෙන ගියා. ඇවිල්ලා අමාත්‍යංශයට මේ හින්දා මේ මොහොතේදී වගකිවුතු ආයතනයක් හැටියට අපිත් කැමති නෑ දැන් පිටුවහල් කිරීම දැන් අවශ්‍යයි කියන වැරදි මතය, බීතිකාව ජනතාවට ඇති කරගන්න.
ඒවැනි තත්ත්වයක් උදා වුණොත් ඒවැනි ඒකේ ඒ උග්‍රහ තත්ත්වය ගැන කොම්පීටන් ඔතෝරිටි හැටියට මම බලන්නේ සෞඛ්‍ය මාත්‍යංශයව ඒවැනි තත්ත්වය උදා වුණොත් ඒකට පියවර කීපයක්ම ඔප්ෂන් කීපයක්ම තියෙනවා. එක්කෝ අපිට රජයේ විසින් ඒ කියන්නේ කොරියන් රජය හෝ ඉතාලිය රජයෙන් අපිට අපේ සුහද සම්බන්ධතා උඩ උදව්පද ඉල්ලන්න පුළුවන් ෆ්ලයිට්ස් ඉල්ලන්න පුළුවන්. ඒ වගේම අනිත් අට අපිට වඩා ශක්තිමත් රටවලුත් ඉන්නවනේ ඒගොල්ලෝ ඒ රටවල් ඒගොල්ලන්ගේ ජනතාව පිටුවහල් කරන්න ලෑස්ති වෙන අවස්ථාවේදී අපිට උදව්වක් ඉල්ලන්න පුළුවන්. නැත්තම් අපේම නැෂනල් කැරිය හරහා ඒවැනි කටයුතුක් කරන්න පුළුවන්. ඒත් එක්කම ආර්ථික පැත්තෙන් ගමන් වියදම ගැනත් අපිට නිගෝෂියේෂන් එකක් අපි ශ්‍රී ලංකන් අපි වූහාන් වල ළමයිව ගෙන්නපු වෙලාවේ චීනයෙන් ගෙන්නපු වෙලාවේ ශ්‍රී ලංකන් විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් ඒ අපි විශේෂ වට්ටමක් අපිට ලබා දුන්න වෙලාවේ ඒකම ෆොලෝ කරගෙන එයා චයිනා ඒ වගේම චයිනා ඊස්ට් වැනි එයාලයින්සුත් අපිට ලොකු වට්ටමක් ලබා දුන්නා. එවැනි පියවරක් අපි ගණ්ඩ සූදානමෙන් ඉන්නවා. අද වෙනතුරු එම ලාමින් සිටුවේෂන් එකක් ඇවිල්ලා නැහැ. ඒ ගැන අපේ ජනතාවත් එක්ක ඉතාමත්ම සමීප සම්බන්ධතාව පවත්වාගෙන යනවා තානාපති කාර්යාලය. එවැනි ඉල්ලීමක් අද වෙනතුරු ලැබිලා නැහැ. එවැනි ඉල්ලීමක් අපේ ජනතාවට අපේ ලාංකිකයන් කාට හරි තියෙනවා නම් අපි ෂණික ඇමතුම ලබා දී තිබෙනවා ලයින් 7ක් කොරියාවට ඒ වගේම ඉතාලියට ඕනෑම ලයින් එකට කතා කරලා ඒ සහයෝගය ලබා දෙන්න කියලා මං කාරුණිකව ඉල්ලා සිටම. ඒත් එක්කම හෙල්ප් ඩෙස්ක් එකක් අපි එස්ටැබ්ලිෂ් කරනවා පැය 24ම වැඩ කරනවා. ඒක ඕනෑම ඒ තියෙන්නේ ඒ ඉතාලියේ සහ දකුණු කොරියාවේ තමයි. දකුණු කොරියාවේ. එතකොට දැන් ලංකාවින් ලාංකිකයෙක්ට කාට හරි තොරතුරු දැනගන්න ඕන නම් විදේශ අමාත්‍යාංශයේ තොරතුරු පුළුවන්. විදේශ අමාත්‍යාංශයේ කොන්සුල් අංශයට සම්බන්ධ වෙලා ඕනෑම තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔව්. ඔබ 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතුවෙන් පස්සේ ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැන් අන්තර්ජාලයේ හැම ඔබට ආය අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විදේශ අමාත්‍යාංශයේ වෙබ් පිටුවට යන්න වෙබ් අඩවියට ගියාට පස්සේ ඔබට ඒ දුරකථන අංක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 19 කොන්සුල් අංශයේ අංකයට ලබා. හරි. දැන් තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු කාලේ ඉතාලියේ ඉන්න අයගෙන් එහෙම නැත්නම් දකුණු කොරියාවේ ඉන්න අයගෙන් තෑගි ගෙන්න ගත්තට කමන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්නේ. අපි සූදානම් විරාමයෙන් පස්සේ ඒ ගැටලු ගැනත් උත්තර හොයන්න. ඒ නිසා තමයි අර තාපමානකයක් ඉන්නතුව දවස් 14ක පසු විපරම් කිරීමත් කරන්නේ. ඒ ඇරුණකොට මේ කිසිම ආකාරයක ඒ විදේශිකයන් ලංකාවට එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන් විදේශවල ඉන්න අය ලංකාවට පැමිණීම කෙරෙහි කිසිම ගැටලුවක් මේ ශ්‍රී ලංකාව විසින් ඇති කළා නැහැ. ඔව්. දැන් අර ඩෙක්ලරේෂන් ෆෝම් එක එහෙම නැත්නම් මේ ගොඩබැසීමේ ෆෝරමය එහෙම පුරවන එක සමහරවිට ඕක එච්චර ගණන් ගන්නේ නැති කාරණයක් වෙනවා. ඊළඟට සමහරවිට භාෂාමය ගැටලු තියෙනවා. මේවට මොනවද විසඳුම? මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලම මේ ඩික්ලරේෂන් ෆෝරමය ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ හැදුවේ. ඉන් අනතුරුව අපි මේක ඉංග්‍රීසි භාෂාවට සිංහල භාෂාවට ඒ වගේම දෙමළ භාෂාවට සහ චීන භාෂාවට ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වය අනුව මේ පරිවර්තනය කරනු ලැබුවා. ඒ වගේම ඔබ කිව්වා වගේ අර ගුවන් යානෙන් ගොඩබැස්සට පස්සේ ඔය පෝරම පිරවීම කියන එක මගින් හිරිහැරයක්. ඒ වගේම ඒ ගුවන් තොටුපළේ සාමාන්‍ය ක්‍රියාවලිය කාලය ගතවන දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි මේ කරන ක්‍රියාවලියටත් ඒකේ බලපෑම වෙනවා අනිසි විදිහට. කියන්නේ අපේ ඒ ක්‍රියාවලිය සුමටව කර ගැනීම අපහසු වෙනවා. ඒ නිසා තමයි අපි මේ ගුවන් මේ අධිකාරියට සහ ගුවන් මේ සිවිල් අධිකාරියට සහ ගුවන් තොටුපළ සමාගමට ඒ අය සමග කතා කරලා මේ කියන මේ පෝරමය ඔන් බෝඩ් ඒ කියන්නේ ගුවන් යානයේදී ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මේ ගුවන් සමාගම් අතරේ බෙදා දුන්නා. එතකොට ඒකෙන් අපට විශාල පහසුවක් අපිට
පමණක් නෙවෙයි ඒ මගින්ට ලැබුණා. මෙහිදී තව තියෙනවා අර චාට මේ ගුවන් යාන. ඒ කියන්නේ විශේෂයෙන් රුසියාවෙන් ඉඳලා පැමිණෙනවා. ඒ කියන්නේ ඒ අය සංචාරකයන් ගුවන් යාන අරගෙන වෙනවම එනවා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් ගත්තහම අර ගුවන් යානය එහෙන් පැමිණෙන බැවින් ඒක ඒ කියන්නේ ඒ ගමන හිම සංවිධානය ඒ වගේම එහෙම සංවිධානය වෙන බැවින් සහ ඒක අර රුටින් නොවන බැවින් ඒ අය පිළිබඳ ඒ මගීන් පිළිබඳ තොරතුරු කිසිවක් අප සතුව නැහැ. එතකොට ඒ අයට අපිට ඒ වගේම මේ අර ඩික්ලරේෂන් ෆෝම් එක ගුවන් යානයට ලබා දීමේ ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි තීරණයක් ගත්තා මේ සංචාරක නියෝජිත ආයතන සමග සම්බන්ධ වෙලා ඒ අය හරහා මේ ඩික්ලරේෂන් ෆෝරමය ඔය චාටර් ගුවන් යාන පැමිණෙන ඒ චාටර් ගුවන් යානවලට ලබා දීමට. ඒ වගේම විශේෂයෙන් රුසියාවෙන් වගේ පැමිණෙනකොට ඒ අය සමහරට ඉංග්‍රීසි භාෂාව නොදැන ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර ගුවනේදී ඒ කාල වේලාව තියෙන යම් කිසි ආකාරයකින් තව කෙනෙක්ගෙන් මේ උදව් අරගෙන හරි ඒ දේ කිරීමට. ඔව්. ඉතින් අපි ওই චාටර් ගුවන් යාන සම්බන්ධයෙන් ওই පියවර ගැනීම මම හිතන්නේ ඒ මගින්ටත් අපිටත් පහසුවක් වෙනවා. දැන් ගත්තහම අර ගුවනේදී ලබා දීමේදී කිසි ගැටලුවක් නැතුව ඒ කාරණාව සිද්ධ වෙනවා. හ්ම්. ඒ කියන්නේ සුළු කාරණා ගැන පවා සෞඛ්‍ය මාත්‍යංශයේ හිතලා තියෙනවා කියන කාරණාව පැහැදිලි. ඒතර දැන් කවුරු හරි රුසියානු භාෂාවෙන් උත්තර ලියලා තිබුණොත් ඒව තේරුම් ගන්න භාෂා පරිවර්තකයන් ඉන්නේ. දැන් අනිත් එක චාටර් ගුවන් යානේ අපි බලාපොරොත්තු වෙන්නේ මේකයි. ඒ අය එන්නේ ඉස්සෙල්ලා ඒ චාටර් කරලා එන්නේ සංචාරයටනේ. එතකොට ඒ සංචාරය කරන හෝටල් තියෙනවා. ඒ අය තැන් තැන්වල නෙවෙයි, ඒ කණ්ඩායමම එක ස්ථානයක. ඒ අයිටිනරි ස්ථාන කීපයක. එතකොට ඒක ඒ තොරතුරු අපි අර නියෝජිත සංචාරක නියෝජිත ආයතනයෙන් ලබා ගන්නවා. එතකොට ඒගොල්ලොන්ට පුරවන්න බැරි වුණත් ඒ තොරතුරු අපි ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. එහෙම ඔවුන් ඒ වගේ කණ්ඩායම් ලංකාවට පැමිණියාට පස්සේ ඔවුන් සුපරීක්ෂණයට ලක් වෙන බව, ඒ කියන්නේ ඔවුන් දිහා ඇහැ ගහගෙන ඉන්න බව කලින් උත්තරවලදී පැහැදිලි වුණා. දැන් බාලසුබ්‍රමණිය මහත්මයා, මේ කොවිඩ් 19 එහෙම නැත්නම් කොරෝනා නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ලංකාවේ ආර්ථිකයට දැන්නේ මින් පවතිනවා කියලා හිතනවා. මොකද වෙළඳපොළට ගියාම එහෙම පේන්න තියෙනවා. මේක බලපෑම කොයි වගේ වෙයිද? එක මත වශයෙන්ම කියනවා නම් මේ ව්‍යාප්ත වීමේ වේගය උඩ තමයි ඒක අපිට කියන්න පුළුවන්. දැනටමත් මොකද චීනය විශේෂයෙන්ම චීනය වගේ කොරියා හා ජපානය ගත්තාම විදේශ වෙළඳාම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සම්බන්ධව ඉතාමත් සම්බන්ධ වෙච්ච රට. දැන් මම කලින් කිව්වා වගේම අපේ ඉම්පෝර්ට්ස් US ඩොලර් 3 බිලියන් වටිනා ඉම්පෝර්ට්ස් අපි අවුරුද්දට කරනවා. ඒ වගේම 2 බිලියන් වටිනා එක්ස්පෝර්ට්ස් අපි කරනවා චීනයට. ඒ වගේම සෑහෙන්න සිග්නිෆිකන්ට් ප්‍රමාණවත් වෙළඳාම පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අපේ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි පවා ගොඩක් බොහෝ විට ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ ඒ වැනි රටේ මත. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. දැන් අර ඉන්ෆෙක්ෂන් රේට් එක මෑතකදී චීනය ගත්තාම ද රේට් ඔෆ් ඉන්ක්‍රීස් ඒක අඩු වියගෙන තත්ත්වය දැන් පෙනී රෝගේ රෝගේ පැතිරීමේ ප්‍රවණතාව අඩු වෙමින් යනවා. වේගය අඩු වීගෙන යනවා. ඒ ගැන මමත් මෑතකදී ડોක්ටර් ටෙඩ්‍රොස් ගෙබ්‍රියසස් මේ WHO හෙඩ් පවා එකේ පොඩි පොසිටිව් රිමාර්ක් එකක් දීලා තියෙනවා. ඒක උඩ බලන විට මං හිතන්නේ මේ තත්ත්වය දියුණු වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඔය තත්ත්වය උග්‍ර වීගෙන දීර්ඝ කාලයකට ඔය වැනි තත්ත්වය තවත් ව්‍යාප්ත වුණොතින් අපි විකල්ප මාර්ගයක් ගැන වගකීම් රටක් ඇතුළත විකල්ප මාර්ග ගැන හිතන්න වෙනවා. ඔව්. දැන් ප්‍රතිපත්ති මට්ටමින් හිතන්නේ නායකයෝ හිතලා විකල්ප මාර්ගයක් හොයන්න වැඩපිළිවෙලක් කරන්න වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ රටවල්, ඒ කියන්නේ මේ බාධාවට ලක් වෙච්ච රටවල්ගේ ශක්තිය, ඒ රටවල් වල තියෙන ෆැසිලිටීස්, සම්පත්, අනිත් එකේ පොලිටිකල් විල්, ඒ තකේම ජාති අන්තර සහයෝගිතාවය ඒගොල්ලොට
ලැබෙන ආකාර දිහා බලනකොට එවැනි තත්ත්වයේ උදා වෙන්නේ නැහැ කියන එක අපේ නිගමනේ. ඔව් ඊළඟට දැන් දකුණු කොරියාවේ තත්ත්වය ගැන අපි කතා කළා. දැන් ඉරානය තවත් අවදානම් කලාපයක්. ඒ ඉරානය සමගත් අපි විලඳ ගනුදෙනු පවත්වනවා. එතකොට ලොකු බලපෑමක් වෙන එකක් නැද්ද? ඉරානයත් එක්ක අපි ලොකු වෙළඳාමක් සම්බාධක පනවන කලින්. ඔව් ඒක දැන් එච්චර අපි වෙළඳාම සම්බන්ධතා ගොඩක් අඩුයි දැන්. ඒකට හේතුව ඔබතුමා දන්නව ඇති. මම දන්න හැටියට ඉරානයේ දැනට අපේ ලාංකිකයෝ ඉන්නේ 43ක් පමණයි. නමුත් අපිට මේ ඉන්ෆෙක්ෂන් රේට්ස් වාර්තා වෙලා තිනවා 96ක්, ඩෙත්ස් වාර්තා වෙලා තිනවා 15ක්. නමුත් අපි තානාපති කාර්යාලයත් එක්ක ඉතාමත් මොකද සමීප සම්බන්ධතාවත් එක්ක ඉන්නේ. ඒගොල්ල මං කිව්වා වගේම ඒ ෆැසිලිටිස් දැනටම ලබා දී තිබෙනවා. මේ වෙනි තත්ත්වයක් උග්‍රහ වුණොත් ලාංකිකයන් කවුරු හරි ඒ ප්‍රශ්නයක් මත වුණොත් අනිවාර්යයෙන්ම තානාපති කාර්යාලය පෙනී හිටිනවා. ඒ වගේම එහි ඉන්න ජනතාවටත් මං කියන්න කැමති අයිතියන ඔස්සේ මේ මොනහරි ප්‍රශ්නයක් තිබුත් පහම තානාපති කාර්යාලය සම්බන්ධ වෙන්න සම්බන්ධ කරගන්න දිගෙන් දිගටම අමාත්‍යාංශයේ ඉඳලා අපි දවසකට වාර්තා දෙකක් ඉල්ලලා තියෙනවා. උදේ එකක් හවස එකක් දෛනිකව එක සිද්ධ වෙනවා. ඔව් දෛනිකව එක සිද්ධ වෙනවා. දැනටමත් අපි ෆුලි අප්ඩේටඩ් ඩේටා අපි ගාව තියෙනවා. ඒකන වරි වෙන්න ඕනේ නැහැ කියන එක තමයි. අපි ඇත්තටම මේ කියන්නේ රටක් විදිහට අපිට ලොකු මේ සැහැල්ලුවක් පුරවැසිය විදිහට අපිට දැනෙනවා. එහෙම ඒ කියන්නේ ඉතාම කාර්යක්ෂම විදිහට මේ යාන්ත්‍රණයක් මෙකනිසම් එකක් හදලා තියෙන එක පිළිබඳ අපි බොහෝ විට අපිට කතා කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාව පිළිබඳ අපිට චෝදනා කරන්න සිද්ධ වෙන උදාසීන භාවය. එහෙම නැත්නම් අර අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එක තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් මේ විදිහට මේ කාර්යක්ෂමව යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව අපි ඔබට සුදිවන්ත වෙන්න ඕනේ සමස්ත රාජ්‍ය සේවයටම. හරි, වෛද්‍ය ගිනිගේ මහත්මයා ගාවට යන්න කැමති මේ අපිට තියෙන ප්‍රශ්න ටිකක්. දැන් ආයේ අපි අර මුහුණු ආවරණ හොයාගෙන පෝලිං වල ඉන්න ඕනේද, වැඩි ගන්නට ගන්න ඕනේද? පොදුවේ මේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට නිකුත් කරන පණිවිඩ මොනවද? මේ දරුවෝ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ග දානකෝණේ කරන්න ඕනේ? මම හිතන දැන් මේක මූලිකවම ගත්තම දැන් මේ අපි දැන් මේ මේක මම හිතන අදාළ වෙන්නේ කොරෝනා වලට විතරක් නෙමෙයි. ඕනෑම දැන් මේක ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පැතිරෙන රෝගයක්. මේක පැතිරෙන්නේ බිඳිති මගින්. බිඳිති මගින් කියන්නේ දැන් මේවා දැන් මේක ඉන්ෆ්ලුවෙන්සා කොරෝනා මේ හැම දෙයක්ම බිඳිති මගින් පැතිරෙන්නේ. බිඳිති මගින් පැතිරෙනවා කියන්නේ රෝගය ආසාදිත කෙනෙක්ගේ කෙළ බිඳිති වල මේ වෛරස තියෙනවා. එතකොට ඔහු කතා කරද්දි කිමුනියවද්දි කහිද්දි මේවා තව කෙනෙකුට ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්තම් මේ සමීප ඇසුරක් මගින් මේක මේ පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ මේ ශ්‍රාවයන්ගේ කියන්නේ සොටු දියර හැමදේම මේ වෛරසයේ තියෙන. ඒතර ඔහු පාවිච්චි රතේ ඕනම් පෘෂ්ඨයක මේක පැතිරලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මම හිතන්නේ මේක මේ ආරක්ෂිත පිරුර ගැනීම තමයි වැදගත් වෙන්නේ. කියන්නේ මේක තාම අපට ඇවිල්ලා නැති වුණත් ඒ හොඳ සෞඛ්‍ය පුරුදු පරිහරණය කිරීම තුලින් මේවයි මේ කොරෝනා විතරක් නෙමේ ඕනෑම ශ්වසන පද්ධති ආශ්‍රිතව ඇති වෙන ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්ව හැම දෙයක්ම පැතිරීම පාලනය කරගන්න ඒක ඉවහල් වෙන හොඳ සෞඛ්‍ය පුරුද්ද මූලික සාරාංශගත කරොත් නිතර දැස් සේද සබන්දා සේදීම ඉතාම හොඳ පුරුද්දක්. දැන් උදාහරණයක් විදිහට මේ පොදු ප්‍රවාහන සේවාවල ගියොත් කාර්යාලයට ගියාට පස්සේ හැම තැනකම මොකද වෙන ශ්වසන රෝග තියෙන තත්ත්වයන් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් තියෙන අය ඕන්ලාක ඉන්නවා. එතකොට ඒක පැතිරලා අපිට ඇති වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. අනිත්‍ය තමයි මේ නහය මේ ඇහැ අල්ලන ස්පර්ශ කරන එක. එතකොට ඒ වෛරස ඇසෙත් ඇවරලා තිබ්බ ශ්ලේෂ්මල පටල හරහා ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒතර ඒ වගේ පුරුදු අඩු කරගන්න එක නිතර සම්බන්ධ අතිශෝධනක විශේෂයෙන්ම මේ වෙළඳපොළට ගියාම පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරාම නැත්නම් මේ කාර්යාලයට ගියාම ඒ වගේ හොඳ පුරුදු මේක මේ රෝගී එනකන් ඉන්නේ නැතුව ඒක අපේ හොඳ පුරුද්ද කරගත්තොත් හැමදාම මේක ජීවිත කාලෙට මේක මේ වාසියක් වෙනවා. අනිත් එක තමයි දැන් අපි මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඕනම ශ්වසන පද්ධතිය කියන්නේ සෙන් ප්‍රතිශතත්වයක් තියෙන කෙනෙක් ගත්තම එතකොට අපි දැන් මේ කිම්හුම් යවද්දි කහිද්දි මේ ආවරණය කරන ගන්න එක නැත්නම් ඒක තව කෙනෙකුට මේ පැතිරෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි සමාජ වගකීමක් තියෙන අපි ඕනම කෙනෙකුට එහෙම මේ ශ්වසන රෝගාබාධ සෙන් ප්‍රතිශතත්වයක් තියෙනවා නම් හැකිතාක් දුරට මේ පොදු ස්ථානවලින් ඈත් වෙලා ඉන්න එක. මේක නැත්තම් අපින් ඒක අපේ සමාජ වගකීමක් නැත්තම් අනිත් අයට ඒක අපි බෝ කරනවා.
හරි එහෙම අවස්ථාවක එහෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් මුඛ ආවරණයක් පැළඳීම වරදක් නෑ. නමුත් කිසිම අවස්ථාවක මේ අදතිය වර්තමාන තත්ත්වය යටතේ මේ මේ සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීමේ කිසිම අවශ්‍යතාවයකුත් නෑ. ඒකින් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නෙත් නෑ. කිසිම ඒක කිසිම තීරමක් නැති දෙයක් දැන්ට අදන්ති පවතින තත්ත්වය මත. ඔව්. ඉතින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛත්‍ර කියාසින එකෙන් රෝග ලක්ෂණ මොනවද? විවිධ දේවල් Facebook වල එහෙම යනවනේ රෝග ලක්ෂණ විදිහට. ඔව්. මේක මේ රෝග ලක්ෂණ මිසෙ පරාසයක් තුල සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙකුට ඒ කියන්නේ පරාසයක් තුල සිද්ධ වෙනවා කියන්නේ සමහරෙකුට ඒක ඒක සුළු සෙම් ප්‍රතිශත තත්ත්වයක් රොටු දීර ගැනීම, උග්‍රේ වේදනාව, මේ මද උණ ගතිය, කැස්සවෙන් තත්ත්වයක්කින් ඒක නතර වෙන්න පුළුවන්. දැන් ගක් ආර්ථාවෙන් රෝගින් ඒගේ රෝග ලක්ෂණ ඒවා තමයි. නමුත් සුළු කොටසකට සංකූලතා තත්ත්වයට යන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකවම ඇතුළේ සංකූලතා තත්ත්වය තමයි. ඊට අමතරව අර මම කියපු මේ හුස්ම ගැනීම අපහසුතාවක් ඇතිවීම. ඉතින් ඒකේ අග්‍ර මේ සංකූලතා තත්ත්වය තමයි නියුමෝනියා තත්ත්වයකට යෑම. ඔව්. දැන් චීනයේ මුලින්ම මේ රෝගය හඳුන්වෙත් නියුමෝනියා පවුලේ රෝගයක් විදිහට නේ. ඔව්. මොකද ඒ කියන්නේ මුලින්ම ඒගොල්ලෝ අසාමාන්‍ය ලෙස නියුමෝනියා රෝගී තත්ත්වයන් මේ වැඩිවීමක් තමයි ඒගොල්ලෝ නිරීක්ෂණය කරේ දෙසැම්බර් මාස අගදී. ඉතින් ඒ හරහා කරපු පරීක්ෂණයෙන් තමයි මේක අලුත් වෛරසයක් හින්දා ඇති වෙන තත්ත්වයක් කියලා හඳුනා ගැනීම සිද්ධ වුණේ. ඔව්. COVID-19 කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය හැඳින්වුවේ. එතකොට ඒ නම දෙද්දිත් කිසිම ජාතියකට කිසිම ජන වර්ගයකට අවමානයක් නොවන විදිහට ඔහොම නිර්ණායක ගණනාවක් බලලා තමයි COVID-19 කියන නම මේ නව කොරෝනා වෛරසයට ලබා දෙන්නේ. අපි අවසාන භාගයට එළඹ තිබෙන්නේ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විදිහට සමස්යක් විදිහට මේ කාරණාව අපි මෙතෙක් කතා කරපු සියලු කරුණු ගොනු කරලා ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ජනතාව ඔව් මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය හොඳ තත්ත්වයක් නෙමෙයි. එතකොට මේකේ අපි යම් කිසි දෙයකට වර්ධනය වෙලා යම් කිසි සහනයක් ලැබෙන්න යනකොට නැවත මේක රටවල් වලට පැතිරීමක් තියෙනවා. එතකොට එහෙමනම් පළවෙනි එක තමයි මේ වෛරසය ශ්‍රී ලංකාවට නැවත ඇතුල්වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ රජය වෙනත් ආයතන සමග එක්කහු වෙලා ඒ අවශ්‍ය කරන කටයුතු කරමින් පවතිනවා. ඉතින් එහිදී ඇත්ත වශයෙන්ම ඒ ගන්නා වූ පියවරවලට සහයෝගය ලබා දීම, දැන් උදාහරණයක් පසු විපරම් කිරීමේදී තමන්ගේ ඒ තමන් දීලා තියෙන ලිපිනේ වෙනස් වුණොත් එවැනි අවස්ථාවක ඒක දැනුම් දීම, මේ අප සමග අනුකූල වීම, ඒ කටයුතු ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒ වගේම අර කිව්ව වගේ මේ රෝගය ගැන පමණක් නෙවෙයි සාමාන්‍ය ශ්වසන මාර්ගයෙන් මේ බෝ වෙන්න පුළුවන් රෝග ගැන හිතලා සාමාන්‍ය ස්වස්ථතාවය සාමාන්‍ය ස්වස්ථතාවයේ හොඳ සම මේ යහපත් ආකාරයට පවත්වා ගැනීම වැදගත් වෙනවා. එතකොට දැන් ඒ වගේම අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම නොයුතුයි. දැන් විශේෂයෙන්ම විවිධ කටකතා ඔස්සේ එහෙම නැත්නම් මේ විවිධ මාධ්‍ය ඔස්සේ හිටපු ගමන් වැරදි තොරතු එනවනම් ඒවා කෙරෙහි විශ්වාසය තියනවට වැඩිය ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම විමසා බැලීම වැදගත් වෙනවා. දැන් එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මේක සැරින් සැරේ කියලා තියෙනවා මේ අපේ තියෙනවා මේ හොට්ලයින් එක. ඒ කියන්නේ යම්සි මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මේ 01 1 307 107 3 කියන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතුමක් දීලා විමසා බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පවා ඇතැම් විට වැරදි තොරතුරු පළ වුණා. උදාහරණයක් හැටියට අර මේ දෙවැනි කොරෝනා වෛරස් රෝගී කාන්තාවක් අනුරාධපුර ප්‍රදේශයේ. ඒක ඇත්ත වශයෙන්ම කිසි විමසීමක් නැතුව වග විභාගයෙන් තොරව වගකීමකින් තොරව එසේ ඒ මාධ්‍ය පළ කිරීමක්.
ඉතිං මේ නමුත් මේක පැහැදිලිවම අපේ විමසුවා නම් මේ අනවශ්‍ය ප්‍රවෘත්තියක් පල කිරීමේ අවශ්‍යතාවය ලැබෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ අර සැක කටයුතු කියන රෝගීන් කියන්නේ 99.9% මේ කොවිඩ් 19 නොවේ. ඉතින් නමුත් යම්කිසි සැකයක් තියෙනවා නම් අපි ඇතුල් කරන්නේ ඒ අවශ්‍ය පරීක්ෂණ කිරීමටත්, ඒ වගේම විනායට ඇතිවිය හැකි මේ සමාජයේ පැතිරීම වලක් වගේ. ඒ නිසා තමයි මේ විදිහට රෝහල් මේ 17ක් අපි මේ සඳහා මේ යොදවගෙනත් තියෙන්නේ. මොකද දිවයිනේ ඕනෑම් පළාතක එවැනි අවස්ථාවක ඇතුළත් කිරී ගැනීමේ හැකියාව ඉක්මනින් ළඟා කර ගැනීම සඳහා. ඉතින් මේ දක්වා විශ්වාසයේ තිබුණු ආකාරයට, විශ්වාසයේ පළ කළ ආකාරයට විශ්වාසයෙන් කටයුතු කිරීමත්, ඒ වගේම නිවැරදි තොරතුරු නිවැරදි මූලාශ්‍රයන්ගෙන් ලබා ගැනීමත්, ඒ වගේම පුරවැසියන් වශයෙන් තමන්ගේ යුතුකම සහ වගකීම මේ අපි විවිධ අවස්ථාවලදී ගනු ලබන පියවරවලදී ඊට සහයෝගයේදී කටයුතු කිරීමත් කියන තත්ත්වයන් තුළ තමයි අපිට මේක අපි සියලු දෙනා එක්කවෙලා. මොකද මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ වෙනත් කොටසකට තනිව කළ හැකි කාරණා නෙවෙයි. අවසාන වශයෙන් මේක සමස්ත සමාජය පිළිබඳ ගැටලුවක්. ඒ රෝගය වගේම රෝගය මේ පාලනය වළක්වා ගැනීම, ඒ සියල්ලට ඒ ඉල්ලීමත් අපි කරන්න කැමති. ඉතින් මං හිතන්නේ අනවශ්‍ය බියවැදීම් වලින් තොරව අපේක්ෂාවෙන් සහ බලාපොරොත්තු සහගතව අපි ඉදිරියට ඒ අවස්ථාවලදී ඒ එනු ලබන තත්ත්වයන් අනුව අපගේ පියවර අඩු කිරීමටත් වැඩි කිරීමටත් ඒ දෙකෙන් ඕනෑම තත්ත්වයකට අපි ක්‍රමක්‍රමයෙන් ඒ අවශ්‍ය සූදානම සූදානම් ශරීරෙන් ඉන්නවා. අවශ්‍ය නම් වැඩි කරන්න පියවර, අවශ්‍ය නම් අඩු කරන්න. දැනට රටට ඇතුළු වන සංචාරකයන් පරීක්ෂාවට ලක් කරන්න, ගුවන්තොටුපළ සහ වරාය ආශ්‍රිතව නිරෝධායන ක්‍රම, ඊට පස්සේ ඒ තාපමානක හරහා පරීක්ෂණ කටයුතු සිදු වෙනවා, ඔවුන්ගේ තොරතුරු එකතු කරනවා, ඒවා එදාම විශ්ලේෂණය කරනවා, ඊට පස්සේ ඔවුන් දවස් 14ක් පමණ යනකම් ඔවුන්ව පරීක්ෂාවට ලක් කරනවා, ඔවුන් පසු විපරමයක් කරනවා. වගේම දිවයිනේ දිස්ත්‍රික්ක රෝහල් 17ක් සූදානම්ින් තිබෙනවා මේ රෝගීන් වාර්තා වුණු තොන් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කරන්න. මේක තමයි යාන්ත්‍රණය. මම හිතන්නේ අපිට වෛද්‍ය සමිත මහත්මයා ටිකක් විස්තරාත්මකව ඒ කාරණා ටික පැහැදිලි කර, අපි කැමති අන්තිම විනාඩි 4 විදේශ අමාත්‍යාංශ දිහාවට යන්න සාර්ථක මොඩලයක් අපි මෙතෙක් හඳුනාගෙන තියෙනවා වුහාන් වල ඉඳලා ආපු පිරිස සම්බන්ධයෙන්. ඉතාලිය සහ දකුණු කොරියාවේ සම්බන්ධයෙන්ත් අපිට ක්‍රියාත්මක වෙන්න විශ්වසනීය යාන්ත්‍රණයක් තියෙනවා කියන පණිවිඩය අපි දෙමු. අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේම තානාපති කාර්යාලය ඉතාමත්ම ශක්තිමත් නිලධාරී සෝදිසියෙන් ඉන්නවා. රොස්ටර් ඩියුටි දාලා පැය 24ක්ම එතන ක්‍රියාත්මක කරනවා. එතනම තානාපති කාර්යාලය එක්තරා කන්ට්‍රෝල් රූම් හැටියට දැනටමත් අපි පත් කරලා තියෙනවා. මෙහෙයුම් මැදිරියක්. ඔව්, මෙහෙයුම් මැදිරියක් හැටියට සෑහෙන අවශ්‍ය කරන සෑම සම්පතක් ඇතුළත්ව ශක්තිමත් කාර්යාලයක් හැටියට අපේ ජනතාවගේ ඕනෑම ඉල්ලීමක් සඳහා ඉදිරිපත් වෙන්න හෙල්ප් ඩෙස්ක් එකකුත් ස්ථාපිත කරලා ලෑස්ති වෙලා ඉන්නවා කියන කරුණ මට කියන්න කැමති මේ අවස්ථාවේ. අමාත්‍යාංශයත් නිරන්තරයෙන්ම තානාපති කාර්යාලවල 4ත් එක්කම ඉතාමත්ම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ඉන්නම මං කිව්වා වගේම දවසකට වාර්තා දෙකක් ක්ෂණිකව අපිට ලබනවා. එවමින් සිටිනවා. ඕනෑම ලාංකිකයෙක් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඕනෑම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ මේ මෙඩිසින් පිළිබඳව, නැත්තම් ෆුඩ් සප්ලයි පිළිබඳව, නැත්තම් මොන හරි සැකයක් තියෙනවා නම් තමන්ට තමන්ගේ මේ මොකද හෙල්ත් කන්ඩිෂන් පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව ඕනෑම උදව්වක් සඳහා තානාපති කාර්යාලයට විශ්වාසය තබලා අමතන්ඩ අනිවාර්යයෙන්ම සහයෝගය ලැබෙයි කියන එක මං සහතික කරන්න මෙතන කැමති.
අපි සූදානමින් සිටිනවා අපේ ජනතාවට ජනතාවට උදව් කරන්න. ඔව්. ඒ කියන්නේ මෙහෙයුම සූදානම් මෙහෙයුම් මැදිරිය සූදානම් ඒ ඇරෙන්න දකුණු කොරියාවේ හෝ ඉතාලියේ සිටින ඔබට නැවත ලංකාවට පැමිණීමේ අවදානමක් මෙතෙක් මතු වෙලා නැහැ. එහෙම යම් තත්ත්වයකදී කටයුතු කරන්න සියලු අංශ සූදානමින් සිටින කියන පණිවිඩය තමයි විදේශ අමාත්‍යාංශය පැත්තෙන් ලැබෙන්නේ. අන්තිම මිනිත්තුව වෛද්‍ය ගිනිගේ ගාවට එන්න කැමති. පොදුවේ ගත්තාම මේ වගේ වසංගත රෝග පැතිරෙන තත්ත්වයකදී අපි මොකද කරන්න ඕනේ කියන කොපතුමා පැහැදිලි කරා. නමුත් වචනකින් දෙකකින් ආයි අවසන් කරන්න පුළුවන් නෝ? ඔය ඇත්තටම අපි ජෙනරල්තුමා කිව්වා වගේ සූදානමින් ඉන්න එක වැදගත් වෙනවා. ඒ කියන්නේ සමහරවිට මේක තාවකාලික අඩුවීමක් සිද්ධ වුණා වුණත් අපිට ඒ තියෙන අපේ ඇලර්ට්නස් එක ගැන අපේ මේ විමසුම් භාවයේ අඩු කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතනදී හැමතිස්සෙම මේ අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් දෙනවා. ඒ නිවැරදි උපදෙස් ඒ විදිහට පිළිපැදීම තුළින් මේ තියෙන අවධානම අවම කරගන්න පුළුවන්. ඔව්. අවධානයෙන් ඉන්න එතකොට අවධානම කළමනාකරණය කරගන්න පුළුවන්. අවධානයෙන් ඉන්න එතකොට අවධානම කළමනාකරණය කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාට. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කලාපයේ බහර අධ්‍යක්ෂතුමන් කාන්දීපන් බාලසුබ්‍රමණී මහතාට මේ සංවාදයට පැමිණියාට අපව දැනුවත් කළාට. අපේ හිතේ තිබිච්ච පොඩි සැක සංකා ප්‍රශ්න ගැටලු ඒවා निराකරණය කළාට ඔබ තුන්පොලට වගේම සියලුම දෙනාට ප්‍රාර්ථනා කරන්නේ සියලු සත්වෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිය. අපි අදට සංවාදය හමාර කරන්න සූදානම්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.